හොඳයි පින්වත් දෙනාම දෑත නමේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පద్ම અભියස සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයෙන් වේවා කියලා සාදු කියන්න. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුලොනු මෙන් සත වෙත පතන නන සෞපදාරුත හෙලිකල ලොවට සිත නිතර නම දිම් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කල යුතු උතුම් වඳින් නවලෝ තුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණති අපමණ සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංගගන නමෝතේ මුන්දවීරත්හෝ විපිපමුත්තෝ සිසම්බධි නමෝතේ මුද්ධවීරත්හෝ විපපමුත්තෝ සිසම්බධි නමෝතේ මුද්ධවීරත්හෝ විපපමුත්තෝ සිසම්බධි සත්චං භනේන කුජ්ජේය දජ්ජා පස්මින් පියාචිතෝ ඒතේ හිති හිතානේහි ගත්තේ දේවාන සම්තිකේති. අද මේ පින්වත් සියලු දෙනාම මේ හවස් කාලයේහි තුන්ලොවක් අනන්ත ගුණසුවඳින් සුවඳවත් කළ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේශනා කොට වදාළ මිහිරි බණපදයක් අසන්නට සූදානම් වෙන්නේ. එනිසා සියලු දෙනාම සිත පහදවාගෙන මහා සංඝරත්නයේ හැටියට මමිසින් ප්‍රකාශ කරනු ලබන මේ වචන බොහොම සිහි කල්පනාවෙන් මෙනෙහි කරලා ඔබ ඔබේ ජීවිතය පිළිබඳව මොහොතක් සිතන්නට මේ අවස්ථාවක් කරගන්න. අදින් වර්ෂ 2563කට එහා පැත්තේ පාරිශුද්ධ ජීවිතයක් අවසන් කරලා මේ ලෝකයෙන් සංසාරයෙන් සමුගත් මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දැකපු ජීවිතය එහෙම නැත්නම් ඔබෙත් මගෙත් ජීවිතය පිළිබඳව කරන ලද එළිදරව්වයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි ඉතිහාසයේ මිනිස් ඉතිහාසයේ සැබෑම සත්‍යය කුමක්ද ජීවිතයෙහි අතුලාන්තේ කුමක්ද කියන මෙකරුණ
මහා ප්‍රඥාවෙන් හෙළිදරව් කරපු මහා මුනිවරයන් වහන්සේ. මම ඒ විදිහට ප්‍රකාශ කරන්නේ හේතුවක් ඇතිව. මා දන්නා ඉතිහාසයේහි එහෙම නැත්නම් මිනිස් ලේඛනගත මිනිස් ඉතිහාසයේහි එදා මෙදා තුර මේ ලෝකයට ආගමික නායකවරු මේක් විදිහේ දර්ශනයන් ඉදිරිපත් කරපු උදවිය මේ ලෝකයට පහළ වුණා. මම මගේ ජීවිතයේහි පුරා වර්ෂ 15කට ආසන්න කාලයක් ඒ සියලුම දර්ශනයන් මතවාද ඉගැන්වීමි. බොහෝ කලක් තිස්සේ අධ්‍යයනය කරලයි මේ ප්‍රකාශය කරන්නේ. එනිසා ඔබට මේ ප්‍රකාශය පිළිබඳව, මේ දේශනාව පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව නුවණින් විමසන්න මේ දේශනාව ප්‍රමාණවත් වේවි කියලා මා සිතනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා වදාළ ජීවිතයේ සැබෑ ඇතුළාන්තයේ අනුකමක්ද ඔබ මා ඇතුළු මේ ලෝකේ මිනිස්සුන් පුංචි කාලේ මව් කුසෙන් මේ මහා පොළවට බිහි වෙලා මල මුත්‍රා ගොඩේ ඉපදිලා කාලයක් යනකොට මව් දෙමව්පියන්ගේ ඥාති හිතවතුන්ගේ උදව් උපකාරයෙන් දෙපයින් නැගී සිටීමේ වරම හැකියාව ලබනවා. ඒ හැකියාව ලැබීමෙන් අනතුරුව ඔබට මේ ලෝකේ දකින්ට ලැබෙන දේ, අසන්න ලැබෙන දේ, ඒ වගේම අත්දැකීමක් හැටියට, පාඩමක් හැටියට, දැනුමක් හැටියට ජීවිතයට සම්බන්ධ වෙන අරමුණු තියෙනවා. ඇසෙන් දකින දේ වගේම, කනෙන් අසන දේ වගේම, මේ කයට දැනෙන දේවල් තියෙනවා. දිවෙන් හඳුනා ගන්නා යම් යම් රසයන් තියෙනවා. නාසයට දැනෙන යම් සංවේදනා තියෙනවා. හිතට එන අරමුණු තියෙනවා. මෙන්න මේ දේවල් සමග ඔබත් මමත් මේ ලෝකය තේරුම් ගන්නට උත්සාහවත් වුණා. ලෝකය හඳුනාගත්තා. හැබැයි ඔබ හඳුනාගත්ත ලෝකය සහ මා හඳුනාගත්ත ලෝකය සැබවින්ම එහි ඇතුළාන්තය, එහි සත්‍යය සැබෑවුම අභ්‍යන්තරයේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, නුවණ තියෙන කෙනෙක් කල්පනා කරන්න ඕන. මේ ලෝකෙට මිනිස්සු උපදිනවා, තිරිසන් සතුන් උපදිනවා, ඇස් දෙකට නොපෙනෙන പ്രേත ලෝකේ, නිරය, අසුර, අපාය සත්වයන් උපදිනවා, දෙවිවරු, බ්‍රහ්ම රාජෝ වගේ අයත් මේ ලෝකයට පහළ වෙනවා. මේ සෑම කෙනෙක්ම මහණෙනි කර්මය දායාද කරගෙනයි මේ මහා පොළවට පහළවන්නේ. කර්මය දායාද කරගෙන, කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, කර්මය නියමුවා කරගෙන මිනිස් ලෝකෙට කෙනෙක් ආවට පස්සේ පෙර ජීවිතවල පුරුදු කරපු කුසලා කුසල ධර්ම මත, සිත පුරුදු කරපු ආකාරය මත, කය පුරුදු කරපු ආකාරය මත, වචනය පුරුදු කරපු ආකාරය මත මේ ජීවිතයෙහි විපාක ලැබෙනවා. සැප විපාක ලැබෙනවා, දුක් විපාක ලැබෙනවා. මේ විදිහට කර්මය ඵලය අතර ඇති සම්බන්ධයක් තමයි මේ ජීවිතය කියන්නේ කියලා අර්ථ නිරූපණය කරපු බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යයක්ද කියා ගවේෂණය කරන්ට ශ්‍රාවකයෙකුට නියමාකාර මාර්ගයේ පෙන්වා වදාරනවා. දැන් මෙතන ඉන්න මේ සෑම කෙනෙක්ම මිනිස් ලෝකෙට ඇවිල්ලා බොහෝ කලක් වෙනවා. බොහෝ කලක් වෙනවා කියන එකෙන් මම අදහස් කළේ ඇතන් කෙනෙක් අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 20ක්, 30ක්, 40ක් වෙන්න පුළුවන්, 50ක් නමුත් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. මේ ගත කරපු කාලය තුළ ඔබ ඔබේ ඇස් දෙකෙන් දැකපු දේවල්, ඔබේ කන් දෙකෙන් අසපු දේවල්, ඔබේ දිවට දැනිච්ච රසයන්, නාසයට දැනිච්ච ගඳ සුවඳ, ශරීරයෙන් ලැබූ ස්පර්ශයන්, ජීවිතයට ලැබිච්ච මේ අරමුණු දෙස ඔබ හොඳින් හිතලා බලන්න. ඔබ දන්නා ඉතිහාසයේ ඔබේ දැසට පෙනී ගිය සෑම රූපාරම්මණයක්ම පාහේ මහා පුදුම වෙනසකට, මහා වෙනස් වීමකට භාජනය වෙලා නොපෙනී ගියා. ඔබ දැකපු අය, ඔබ ඇසුරු කරපු අය, ඇතැම් විට ඔබේ ජීවිතයෙන් ඔබේ ඇසුරෙන් වෙන් වෙලා ගියේ යලි කිසිදාක හමු නොවන විදිහට. ඒ වගේම ඔබ ඔබේ සවන් යුගලයෙන් ඇසු ශබ්ද තියෙනවා,
මෙහිරි ගීතයන් තියෙනවා, මෙහිරි වාදනයන් තියෙනවා. ඒ වගේම කටුක වූ අමිහිරි වූ දේවල් ඔබේ කන් දෙකෙන් ඇසුවා. හැබැයි මේ සෑම දෙයක්ම අද මේ වෙලාවේ මේ මොහොතේ අතීතයට ගිහිල්ලා නිරුද්ධ වෙලා ඔබට පේන්නේ නැහැ. ඒ අත්දැකීම දැන් අතීතයක් බවට පත් වෙලා. ඒ වගේම ඔබ ඔබේ දිවෙන් විඳපු මිහිරි රසයන් තියෙනවා මේ ජීවිතේ. ඒ සෑම රසයක්ම වාගේ අස්තේට ගියා, අතීතයට ගියා, මේ මොහොතේ ඒ රස දැන් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ඔබේ ශරීරය අසුරු කරගෙන ලැබූ නොඑක් විදිහ ස්පර්ශයන් තියෙනවා, සංවේදනා තියෙනවා, ප්‍රියමනාප වගේම අප්‍රියමනාප දේවල් මේ ශරීරයෙන් ස්පර්ශ කළා. ඒ මගින් නැති වෙච්ච සංවේදනාවන් හඳුනා ගැනීම සංඥාවන් තියෙනවා. ඒ සියලු දේවල් දැන් අතීතයට ගියා. ඔබ මෙතන ඉන්න සෑම කෙනෙක්ම වගේ රාත්‍රී ගණනක්, දහවල් ගණනක්, වේල් ගණනක් අවසන් කරලා තත්පරයෙන් තත්පරය, නිමේෂයෙන් නිමේෂය, මොහොතින් මොහොත ගත වෙලා යන ජීවිතයක් ඇති අය බවට පත් වෙලා සියලු දෙනාම හරියට පායම හිරු මඩල අස්තය බලා යනවා වගේ මොහොතින් මොහොත මරණය බලාම ගමන් කරනවා. ඔබ මේ වෙලාවේ මේ කියන වචන, මේ ඇහෙන බණපදය නුවණින් මෙනෙහි කරන්න. ඇයි නුවණින් මෙනෙහි කරන්න කියන්නේ? මෙතන ඉන්න කිසිම කෙනෙක් අමරණීය වන්නේ නැහැ. දැන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ උපාලි රණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කරන්න. උපාලි රණසිංහ පියාණන් වහන්සේ පරලොව ගිහිල්ලා අවුරුදු 7ක් ගත වෙනවා. අවුරුදු 7ක් ගත වෙන දවසේ පින් අනුමෝදන් කරන්නයි මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නේ. ඔබ හිතන්න, ඔබේ ජීවිතයත් දවසක මරණයෙන් අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ මිනිසුන්ගේ මහා ප්‍රඥාව ප්‍රබුද්ධ කරන්න, මිනිසුන්ගේ චින්තන හැකියාව ඉතා ගෞරවනීය ප්‍රශස්තනීය මාර්ගයකට යොමු කරනු විසියෙන් දේශනා කරපු ගම්භීර හෙළිදරව්වක් ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මම මේ දේශනා කරන ධර්මය මම කාගෙන්වත් අහලා ප්‍රකාශ කරන දෙයක් නෙමෙයි. මම වදාරන මේ බණපදය මට දෙවියෙක් ඇවිල්ලා කියපු දෙයක්ුත් නෙමෙයි. වෙනයම් අමනුෂ්‍යෙක් ඇවිල්ලා කියපු දෙයක්ුත් නෙමෙයි. එහෙම නැත්නම් මට ඔහි කල්පනා කර කර ඉන්නකොට වැටහිච්ච දෙයක්ුත් නෙමෙයි. මම මේ දේශනා කරන දේ බොහොම කාලාන්තරයක් තිස්සේ මගේ චින්තනය සිත එක්තරා ක්‍රමවේදයක් ඔස්සේ හැසිරෙව්වා. මගේ කය, මගේ වචනය ඉතා උපශාන්ත මාර්ගයක හැසිරෙව්වා. කුමක්ද මේ චින්තන ක්‍රමේ උපශාන්ත මාර්ගය? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මහණෙනි, මම මේ ලෝකයේ ප්‍රාණඝාතයෙන් වෙන්නුණා. මහණෙනි, මම මේ ලෝකේ සොරකමින් වෙන්නුණා. මහණෙනි, මම වැරදි කාමසේවණයෙන් වගේම මුළුමනින්ම කාමයන් අතහැරලා දැම්මා. ගුරු කිව්වේ නෑ, මද්‍රව්‍ය පාවිච්චි කරේ නෑ, විකාලේ ආහාර අනුභව කළේ නෑ, නැතුම් ගැයුම් ගැයුම් මම රජමැදුරෙන් සමුගන්නා දවසේ සියලු දේවල් අත්හැරලා දැම්මා. මහණෙනි, මම ප්‍රාණඝාතයෙන් වෙන්නුනා වගේම සබ්බ පාන භූත හිතා භාන භූතේසු හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව මම කාලය ගත කරා. ඒ වගේම සොරකමින් වෙන්නුනා වගේම දින්න දායි දින්න පාටිකංගේ ලැබිච්ච දෙයකින් මම මගේ ජීවිතය දිවි වැටුම ප්‍රවර්තනය කරන්නට පවත්වන්නට යෙදුනා. ඒ වගේම මම මේ ලෝකේ මිනිස්සු, ශිෂ්ට සම්පන්න මිනිස්සු, ආචාර ධර්ම ඇති මිනිස්සු පිළිකෙව් කරන දේවල්, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන දේවල් මම විසින් සිද්ධ කළේ නැහැ. ඒ වගේම මේ ලෝකේ ආචාර ධර්ම උසස් හැසිරීම්, උසස් චින්තනයන්, ගෞරවනීය හැසිරීම් රටා ඇති මිනිස්සු අනුමත කරන දේවල් වඩා උසස් ආකාරයෙන් මම කළා. මහණෙනි, මම බොහෝ කලක් රජමැදුරේ රාජකුමාරයෙක් හැටියට ගත කරනකොට මට මෙන්න මේ බඳු අදහසක් ඇති වුණා. කෙබඳු අදහසක්ද? මහණෙනි, මට වැටහුණා මේ රජමැදුරේ මම බොහොම රාජ සුකුමාල ජීවිතයක් ගත කරනවා. මේ ගත කරන ජීවිතය බොහොම සැප සම්පත් වලින් පිරී ගිය ජීවිතයක්. මේ ගත කරන ජීවිතයේ මට කිසිදු දුකක්, හරදරයක්, පීඩාවක් නොයන විදිහට මගේ පියමහා රජතුමා සියලු සැප සම්පත් මට ලබා දීලායි තියෙන්නේ. මේ දේ කැමතියි කියලා හිතනොත් ඒ ඇසිල්ලේ මට ඒ දේ ලැබෙනවා. ඒසා මහත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මට කල්පනා වුණා මේ රාජකීය ජීවිතය
ඔටුනු පැළඳීමේ ජීවිතය තව නොබෝ කලකින් අහිමි වෙලා යනවා. කුමක් නිසාද අහිමි වන්නේ? මේ ලෝකේ ජීවත් වෙච්ච සෑම කෙනෙක්ම වගේ ඉතිහාසයේ එයත් ළමා වයසක් ගත කළා, ඊළඟට කෙළිදෙලෙන් කාලය ගත කරන තරුණ වයසක් ගත කළා, ඒ වගේම තරුණ වයසින් අනතුරුව මැදි වයසක් ගත කළා, මැදි වයසින් අනතුරුව අවසාන කාලයටපත් වෙලා මැරිලා ගියා. සමහර කෙනෙක් කුඩා කාලෙත් මැරුණා, තරුණ වියෙත් මැරුණා, මැදි වයසෙත් මැරුණා. ඉතින් ඒ වගේ මගේ ජීවිතයටත් නොබෝ කලකින් මරණය උදා විය හැකිය. මේ මහා බෝසතාණන් වහන්සේ රජමැදුරේ ඉඳන් කල්පනා කරන ආකාරය. ඉන් අනතුරුව හිතනවා මගේ මේ රන්වන් පාත සිරුර, ඒ වගේම මගේ මේ රන් රැස් විහිදෙන රූප කලාපය දවසක අඳුරු වෙනවා, දුර්වර්ණ වෙනවා, රැලි වැටෙනවා. මම මේ වෙලාවේ මේ ලස්සන රූපය ගැන හිත හිතා, වර්ණවත් නිතසඟල ගැන හිත හිතා, අබිනීල නිතසඟල ගැන හිත හිතා, මේ රාජකීය සැප සම්පත් බලපරාක්‍රමය ගැන හිත හිතා, රජමැදුරේ ලතැවුනොත් පසුතැවුනොත් රජමැදුරට වෙලා ඒ දේවල් අභිනන්දනය කරමින්, ඒ දේවල් ආස්වාදනය කරමින්, ඒ දේවල් වලට ගිජු වෙලා රජමැදුරේ කාලය ගත කළොත් මට නොබෝ කලකින් මගේ මේ ජීවිතය ජරාවටපත් වෙද්දි, වයසට යද්දි, මරණය කරා යද්දි පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. මේ රජ සැපත විඳගන්න බැරුව, සැප සම්පත් විඳගන්න බැරුව. එනිසා දිරන මැරෙන ලෝකයක මම මේ ලබන සැපයෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඔබ හිතන්න මේ හිතපු විදිය මහා රජ කුමාරයේ ඉතිහාසයේ. දිරන මැරෙන ලෝකයේ, ජරාවටපත් වෙන ලෝකයේ, කඳුළු හලන ලෝකයක මේ කඳුලින් පිරීගිය, ජරාවෙන් පිරීගිය, මරණයෙන් පිරීගිය, සෝ දුක් සසුම් වලින් පිරීගිය මෙබඳු ලෝකයක මා හොයන, මා ලබන රජ සැපය බොහොම තාවකාලික එකක්. මේ ජීවිතයෙහි නොහඬා නොවැළපී, ජරාවටපත් නොවී, දුක් නොවිඳ ඉන්න යම් ප්‍රතිපදාවක් තියෙනවා නම්, වෙනස් නොවන සැපයක් තියෙනවා නම්, මම ඒ සැපය සොයාගෙන යන්නට ඕන. රජ කුමාරයෙක් මේ විදිහට රජමැදුරේ කල්පනා කරනවා. මේ ලෝකෙ ජීවත් වෙනකොට අනේක විද චිත්ත සංසාපයන් ඇති වෙනවා, ලතැවුල් ඇති වෙනවා, පීඩාවන් ඇති වෙනවා, එකට එක කරගැනීම් ඇති වෙනවා, මේ කඳුළු හලන්න සිද්ධ වෙනවා, පාඩු ඇති වෙනවා, ලාභ ඇති වෙනවා, නිന്ദා ප්‍රශංසා ඇති වෙනවා, සැප දුක් වේදනාවන් ඇති වෙනවා. මේ වගේ විචල්්‍ය සාධක මත ජීවිතයක් පවතිනකොට ලැබෙන සැප වේදනාවන්ට වඩා බහුල වන්නේ දුක් වේදනා. දැන් මෙතන ඉන්න ඕනෑම කෙනෙකුට යම් කල්පනා ශක්තියක් සිහිකඳවීමක් තියෙනවා නම් හිතලා බලන්න, ඔය ඇත්තෝ ඔය ඇත්තන්ගේ ජීවිතවල වැඩිපුරම වින්දේ සැප වේදනාද දුක් වේදනාද කියලා හොඳට හිතලා බලන්න. මෙතන ඉන්න සෑම කෙනෙකුටම වැටහෙයි, නුවණින් හිතලා බැලුවොත් මේ කය උපන්දා පතන් අද වෙනකම් පවත්වන්න මොන තරම් දුකක් වින්දද, මොන තරම්නම් පීඩාවක් වින්දද කියලා ඔබට වැටහේවි. ඔබ දකින්න උදෑසන කාලය අවදි වෙච්ච වෙලාවේ පටන් මොන තරම්නම් වෙහෙසකින්ද මේ ශරීරය නඩත්තු කරන්ත වෙලා තියෙන්නේ. කෙස් ටිකේ පටන් යටිපතුල දක්වා, යටිපතුලේ පටන් කෙස් ටික දක්වා, කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට නිගුළු වලින් සමන්නාගත මේ ශරීරය පවත්වනවා කියන එක මහා පීඩාවක්, මහා දුකක්. කෙනෙකුට යහමින් කන්න බොන්න තිබුණට, යහමින් ජීවත් වීමේ පසුබිමක් තිබ්බට, රැකිරක්ෂා තිබ්බට, වෙන යම් සමාජ ගිලයක්, බලයක්, කුලයක්, තනතුරක් තිබ්බට මේ ශරීරය අමුතුවෙන් පවත්වන අනුග්‍රහයක් ඒ දේවල් වලින් ලැබෙන්නේ නැහැ. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සත්‍යය ඔබ ඔබේ ජීවිතයෙන් ගලපා දකින තුරු බුදුරජාණන් වහන්සේ කවුද කියලා අවබෝධ කරගන්න අමාරුයි. එනිසා ඔබ මේ කියනදී ඔබේ ජීවිතයෙන් ගලපා බලන්න, කොයි විදිහට කොහොම ජීවත් වුණත් මේ වගේ කාලයක ජීවත් වෙන මිනිස්සෙක්, කාන්තාවක් හෝ වේවා, පිරිමි කෙනෙක් හෝ වේවා, දකුණු ආසියාතිකරෙහි මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය, ආයුෂයන්හි මධ්‍යාහ්න අගය ගත්තොතින් 65ක් 75ක් අතර සියලුම වාගේ ගැහැණු පිරිමි මැරිලා යනවා. සාමාන්‍යයෙන් දකුණු ආසියාතික රටවල ඔච්චරයි බොහෝ සෙයින් ජීවත් වෙන්නේ. ඊට වඩා වැඩි කාලයක් ජීවත් වුණොත් අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් නම් මහත්ම දුකකින් මහා ජරාවට පත් වෙලා බෙහෙත් බිඳී ලෙඩ ඇඳක වැටිලා අනිත් අයගේ උපකාරයෙන් තමයි මේ ශරීර කූඩුව පවත්වන්නට ඒ අතන්ට අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ විදිහට ගත කරන මේ ජීවිතයෙහි ඔබ හිතන්න, අද වෙනකොට ඔබ මිනිස් ලෝකේ අවුරුදු කීයක් ගත කරලාද තියෙන්නේ? ඔබ මිනිස් ලෝකේ ගත කරලා තියෙන ආයුෂ ප්‍රමාණයක්,
ඔබට තව ඉතුරු වෙලා තියෙන ආයුෂ ප්‍රමාණයක් ගැන හොඳට හිතන්න. සැබෑ චින්තකයෙක් කියන්නේ, සැබෑ දාර්ශනිකයෙක් කියන්නේ, සැබෑ උගතෙක් කියන්නේ ප්‍රබුද්ධ මනසක් ඇති අනාගතයේ දක්නා නුවණකින් යුක්ත විචාර බුද්ධියක් ඇත්තෙක් කියලා කියන්නේ මෙන්න මේ කාරණේ මනාව කල්පනා කරන කෙනෙක් පමණයි. ඇයි මම එහෙම කියන්නේ? මේ කාරණේ මේ වෙලාවේ හඳුනා ගන්න බැරි වුණොත් ඔබ ලෙඩ ඇඳට වැටිලා අනේක විද දුක්ඛයන්ගෙන් හිත පුරවාගෙන, පසුතැවීමෙන් හිත පුරවාගෙන කළ නොකළ දේවල් නැවත මෙවි මෙවි පේනකොට මහා පුදුම චිත්ත පීඩාවක් මරණාසන්න කාලය ඇති වෙනවා. අපි දන්නවා සමහර උගත්තු ඇතැම් මහාචාර්යවරු මැරෙනවා, ජීවිතය අවසන් කරනවා. අවසන් කරන කාලේ එකතු කරගත්ත සංඥා ටික, තොරතුරු ටික, දැනුම් සම්භාරයෙන් කිසිම වග විභාගයක් ඵල ප්‍රයෝජනයක් නැහැ. ඉන්නකන් ලෝකයට මම මෙහෙම කෙනෙක් කියලා කියා පෑවට අවසාන කාලේ අපි දන්නවා මම පුද්ගලිකවම සමහර මහාචාර්යවරු මල මුත්‍රා ගොඩේ තමයි පුංචි අතදරුවෙක් හැසිරෙන්නේ. යම්සේද කුඩා කාලේ මව් එකේ මල මුත්‍රා ගොඩේ අන්නේ විදිහටම ජීවිතය අවසන් කරනවා. හැබැයි ලෝකයක් පිළිගත්ත උගත්තු ලෝකයකට තම නාමය පතුරවා හරින ලද උගත්තු. මම මේ කියන්නේ උගත්කම විවේචනය කිරීම හෝ තනතුර තාන්නමාන්න විවේචනය කරන්ත නෙමෙයි, ජීවිතයේ යථා ස්වභාවය ඔබ හිතන්න. ඔබ දන්න ඉතිහාසයේ මේ රටේ කී දෙනෙක් නම් රජවරු, කී දෙනෙක් නම් ඇමතිවරු, කී දෙනෙක් නම් ප්‍රභූන් ජීවිතය බොහොම අවාසනාවන්ත ලෙස නොසිතූ නොපැතූ තැනකදී අවසන් කළාද? එනිසා ඔබ හිතන්න, ඔබ දන්නා ඉතිහාසය එහෙමයි. ඔබේ ඇස් දෙකෙන් දැකපු අනන්ත ප්‍රමාණ පිරිසක් ඔබේ ඇස් දෙකෙන් නොපෙනී ගියා. ඒ වගේම ඔබේ ජීවිතයත් තම නොබෝ කලකින් මේ මහා පොළවේ නොපෙනී යනවා, අදර්ශනයට යනවා. ඒක අසත්‍යයක් කරන්න මේ ලෝකෙ කිසිම දෙවියෙකුටවත්, ධර්මයෙකුටවත්, මානෙකුටවත් බෑ. හැබැයි ඔබ හිතන්න, මේ ජීවිතය තුළ ඔබ ජීවිතය පවත්වපු විදියක් තියෙනවා. ඔබේ සිත, ඔබේ කය, ඔබේ වචනය, ඔබ හසුරුවපු ආකාරයක් තියෙනවා. මතක තබා ගන්න, සිහි කර ගන්න, අදහා ගන්න, ඊට අනුරූපී වූ විපාක වාරයකට ඔබට අනාගතයේ මුහුණ දෙන සිද්ධ වෙනවා. දැන් අද වෙනකන් මෙතන ඉන්න කෙනෙක් ගත්තොත් හොඳට හිතන්න, දවස් කීයක් ජීවත් වුණාද, වේල් කීයක් ආහාර අනුභව කළාද, රාත්‍රී කීයක් කාලය ගත කරාද? තථාගතයන් වහන්සේ වදාරනවා, අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ අනුකුබ්බං වයෝගුණං ජහන්ති. මහණෙනි, මේ රාත්‍රී කාල, දවල් කාල ආයු සංස්කාර වහ වහා නිවිල යනවා. අනුකුබ්බං වයෝ ගුණං ජහන්ති ඒතම් භයං මරණේ පෙක්කමානෝ ලෝකාමිසං පජහේ සම්ති පෙක්කෝ. මරණය හා බැඳී ගිය මේ දුක ඔබ දකින්න කියනවා. දැන් හිතන්න, අවුරුදු 100ක් මිනිස් ලෝකෙ ජීවත් වන කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ අවුරුදු 100 පුරාවටම දවසකට වේල් දෙකක් ආහාර අනුභව කළොත් එබඳු කෙනෙකුට ආහාර අනුභව කරන්න ලැබෙන්නේ වේල් 72000කට ආසන්න ප්‍රමාණයක් කියනවා. ඔහු දින වශයෙන් ජීවත් වන්නේ දින 36000කට ආසන්න ප්‍රමාණයක්. මාස වශයෙන් නම් 1200ක් ඔහුට ජීවත් වෙන්න ලැබෙනවා අවුරුදු 100ක් ජීවත් වුණොත්. ඔබ හිතන්න, මෙතන ඉන්න කිසිම කෙනෙකුට මම නම් හිතන්නේ නැහැ අවුරුදු 100ක් ජීවත් වෙන්න ලැබෙයි කියලා. හැබැයි ඔබ ජීවත් වන යම් ආයු ප්‍රමාණයක් ඔබ උපදිනකොටම තීරණය වෙලා තියෙනවා. දැන් මේ ආයුෂයෙන් ඔබ කොච්චර ගෙවා දමලද කියලා ඔබ හරියට දන්නේ නැහැ. හැබැයි ඔබ ජීවත් වෙනවා, ඔබ හිනා වෙනවා, අඬන කරුණු ඉදිරියේ අඬනවා, වැළපෙන තැන්වල වැළපෙනවා, සතුට ඉදිරියේ අමන්දානන්දයටපත් වෙනවා, ඇස් දෙකෙන් රූප බලලා සතුට වෙනවා, එව්වට මුලා වෙනවා, කන් දෙකෙන් ශබ්ද අහනවා, එව්ව සරණ යනවා, ලෝකේ තියෙන නොඑක් විදිය දේවල් ඔබ ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා, ඒව අනුකරණය කරනවා, ඒ ඔස්සේ සැනසෙල්ලක් හොයන්න පුරුදු වෙලා තියෙනවා, ඒ වගේ සතුටක් සැපයක් හොයන්න පුරුදු වෙලා තියෙනවා. ලෝකේ අති බහුතරයක් කල්පනා කරන්නේ කුස පිරෙන්න ආහාරයක් ලැබීම, හොඳට විලිවැහෙන්න ලස්සන ඇඳුමක් ලැබීම, ආයිත්තම් ලැබීම, පිරිවෙලකට හැදූ ගේදොර ලැබීම, හොඳ රැකියාවක් ලැබීම, යානවාන ලැබීම, ඒ වගේම බලය ලැබීම, නිලය ලැබීම, කුලය ලැබීම, මේ දේවල් වලින් ජීවිතයක් පිරිපුන් වෙනවා කියලා ලෝකෙ බොහෝ දෙනා කල්පනා කරනවා, හිතනවා. ඒ දේවල් ජීවිතයකට අවශ්‍ය වෙනවා, ඒවා අපි විවේචනය කරන්නේ නැහැ, හෙලා දකින්නේ නැහැ. යමෙකුට කුස පිරෙන්න ආහාරයක් ලැබුණා නම් කැමැති කැමැති විදිහට එයා පින්කස් කරලයි, දන් දීලයි එය ලබා ගත්තේ. යම් කිසි කෙනෙක් ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයක ඉපදිලා, ඒ වගේම හොඳ යහළුවන්, හොඳ දෙමව්පියන්, සොහොයුරන්, ඥාති හිතවතුන්, අඹුදරුවන් ලබාගෙන, බලයක් ලබාගෙන, නිලයක් සැප සම්පත් ලබාගෙන,
මේ ලෝකෙ කාලය ගත කරනවා නම් ඒ අත්ත පින්වතෙක් සංසාරේ පින් කරලයි මේ දේවල් ලබාගත්තේ. ඒ නිසා මේ දේවල් පිළිබඳව යමෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් විවේචනයක් ඇති වෙනවා නම් එතන තියෙන මුළුමනින්ම ධර්මයට බැස ගැනීම මිසක් මේ ධර්මයේ තෝරා ගැනීමක් නෙමෙයි. ඒ නිසා මේ ලෝකෙ හැමෝටම එක හා සමාන සැප සම්පත්, එක හා සමාන කීර්ති නාමයන්, එක හා සමාන ශක්්‍යතා, එක හා සමාන ලස්සන රූපයන් මෙව ලැබෙන්නේ නැහැ. හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් වෙනස්කම් තියෙනවා මිනිස් ජීවිතයේ ලැබපු සියලු දේවල් වල. මේ සෑම දෙයක්ම තීරණය වන්නේ තීරණය වන ප්‍රධාන කරුණ තමයි පෙර ජීවිතවල පුරුදු කරපු, රැස් කරපු, ආයෝහණය කරපු, එකතු කරපු කර්මය. එහි විපාකයකටයි ඔබ ඔය මුහුණ දෙන්නේ. ඔබේ කෙස්ටික, ඔබේ නොම් නියපොතු, දත් සම්මස්නහර, ඇට ඇටමිගුළු, ඔය ජීවිතය හේතුඵල ධමක මේ වෙලාවේ ඵල ධර්මයකට මුහුණ දීමක්. ඉතින් මේ ජීවිතය, මේ ලැබිච්ච මිනිසත් බව, මේ ලැබිච්ච බොහොම සල්ප කාලයකට වළංගු වන මේ ජීවිතය තව නොබෝ දවසකින් නොපෙනී යනවා. තව නොබෝ දවසකින් අදර්ශනයට යනවා. තව නොබෝ දවසකින් ඔබට ඔය ජීවිතය අහිමි වෙනවා. ඔය ඉහළ පහළ යන හුස්ම රැල්ල තව ටික දවසකින් නතර වෙනවා. නතර වෙන වෙලාවේදී මේ ලෝකෙන මොනම දෙවියෙකුටවත්, මොනම බ්‍රහ්මයෙකුටවත්, මොනම වෛද්‍යවරයෙකුටවත් ඒක නතර කරන්න බෑ. එනිසා හිතනවා නම් මේ කාරණේ ජීවිතයට ගලපා ගැනීම පිණිස ඉතාමත්ම වටිනවා. ඇයි මේක වටින්නේ? මෙහෙම හිතන මිනිසුන්ගේ හිත නිදහසට, සැනසීමට, සතුටට තෝතැන්නක් බවට පත් වෙනවා. මේ විදිහට කල්පනා කරනකොට කෙනෙක්, මම තව නොබෝ කලකින් මේ මිනිස් ලෝකෙන් සමු ගන්නා කෙනෙක්, මම මැරෙන කෙනෙක්, මම දිරන කෙනෙක්, මගේ මේ ශරීරය කියන්නේ ඔය ලෝකයේ අන්ධ බාල පුතග්ජනයන් වර්ණනා කරනවා වගේ පැසසිය යුතු ධර්මතාවක් නෙමෙයි. මෙය බොහොම අමාරුවෙන් නඩත්තු කළ යුතු, දහසකුත් එකක් බාධා මැද පැවැත්විය යුතු ධර්මතාවක් තමයි මේ ජීවිතය කියන්නේ කියලා නුවණින් හඳුනා ගන්නවා. හඳුනාගෙන මේ කියන දේ ජීවිතේට ගලපා බලනවා. වේල් ගණනයි මට තව මනුස්ස ලෝකේ ආහාර අනුභව කරන්න තියෙන්නේ. තව රාත්‍රී ගණනයි මට Siri අහනක සැතපෙන්න තියෙන්නේ. තව රාත්‍රී ගණනයි මට මේ ඇස් දෙකෙන් රූප බලන්න තියෙන්නේ. තව රාත්‍රී ගණනයි මේ කන් දෙකෙන් ශබ්ද අසන්න තියෙන්නේ. අහෝ, මේ මහා පුදුම වේගයකින් මේ කාලය අවසන් වෙලා යනවා. දැන් අද වෙනකන් ඔබ ගත කරපු ඔබේ ජීවිතය සිහිනයක් වගේ අවසන් වෙලා ගිහිල්ලා. ඒ අතීතය දැන් ආයේ කිසිදාක ළඟට ගන්න බෑ. ඒ අතීතය ආයේ කිසිදාක ඒ අතීතයට ඔබට යන්න බෑ. පුදු මතකයක් ඉතුරු වෙලා තියෙනවා. සිහි කරන්න පුළුවන් ස්ථාන කීපයක් තියෙනවා, සිදුවීම් කීපයක් තියෙනවා. සමහර කෙනෙක්ගේ සිදුවීම් සිහි කර කර ඒ අතීතයේ ජීවත් වෙනවා. හැබැයි අතීතයේ ජීවත් වුණාට මතක තබා ගන්න මේ වර්තමානයේ වහවහා ගෙවි ගිහිල්ලා ඔබ මරණ මංචකයේ කලා, මිනි වල කලා, පෝරකයේ කලා ඉතාමත් ඉක්මනින් ගමන් කරනවා. මේක තමයි මේ ජීවිතේ ඔබ පිළිගත්තත් මා පිළිගත්තත් නොගත්තත් ඇත්තා වූම සැබෑ අතුලාන්තය, ඇත්තා වූම සැබෑ සත්‍යය. එනිසා හිතන්න, මේ අද hina වෙලා ඉන්න මිනිස්සු, අද කතා කරලා ඉන්න මිනිස්සු, අද මුණ ගැහෙන මිනිස්සයා හෙට දවසේ බලනකොට මල කඩක් වෙලා, ආයුෂය හොඳටම පිරිහිලා, මිනිසුන්ගේ වරණය, සැපය, බලය, ගුණය, නුවණ, ජීවත් වීමේ සුදුසුකම් මේ සියල්ල වහවහා පිරිහි පිරිහි යනවා. කලට නෙමෙයි මේ වගේ කාලයක වැසි වසින්නේ, අකලට වැසි වසින්නේ. කලට නෙමෙයි භවභෝග පැසෙන්නේ, අකලටයි පැසෙන්නේ. ස්වභාවික පරිසරේ පවා මහා පුදුම විසම ආකාරයකට පත් වෙලා මෙවන් ලෝකයක ජීවත් වන ඔබ ප්‍රීතිය ගැන, සතුට ගැන, සැනසීම ගැන, ලස්සන ගැන, විනෝදය ගැන උදම් අනනවා කියලා කියන්නේ ඇත්තටම එය සිහිනයෙන් කෙඳිරි ගෑමක් හා සමානයි. සිහිනයකින් ලබන සැනසීමක් හා සමානයි. සිහිනය කියලා කියන්නේ සිහිනයකින් දකිනවා ලස්සන මල් වතු දකිනවා, මම්මාවත් දකිනවා, පුලිනතලා දකිනවා, සියදමාවත් දකිනවා, කඳු වැටි දකිනවා, පර්වත සාගර දකිනවා, තාරකා රූප දකිනවා, ඉරහඳ පායලා තියලා දකිනවා, අප කැමති අය අපිත් එක්ක කතා කරනවා දකිනවා, සම්බන්ධ වෙනවා දකිනවා, අනේක විද දේවල් සිහිනයෙන් දකිනවා. හැබැයි සිහිනයෙන් නැගී සිටිනකොට මේ සියල්ලක්ම ඒ අවස්ථාවේ නෑ, සියල්ලක් මහවර වෙලා. ඒකට කියනවා සිහිනයක් කියලා. අන්න ඒ වගේ තමයි මේ ජීවිතය. ඔබ කොයි විදියට ජීවිතය ගැන හිතුවත් මේ කියන දේවල් ඔබේ ජීවිතයට ගැළපෙලා ගියත් නැතත් මම මේ ප්‍රකාශ කරන්නේ මගේ පුද්ගලික අදහසක් නෙමෙයි. ජීවිතයක් අවබෝධ කරපු, ලෝකයක් දැකපු, මිනිස් ඇස ඉක්මවා මේ විශ්වයම නිරීක්ෂණය කරපු, ඉතිහාසයේ ස්වර්ණමය අවධියක් සටහන් කරපු,
ස්වර්ණමය අකුරෙන් සතහන් කළ සත්‍යයේ සජීවකරණය, සත්‍යයේ ප්‍රතිමූර්තිය, සත්‍යයේ සතහන තිබූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ අනුත්තර දර්ශනය, බුදුරජාණන් වහන්සේ දුටු සත්ව ලෝකය, බුදුරජාණන් වහන්සේ දුටු අවකාශ ලෝකය, බුදුරජාණන් වහන්සේ දුටු සංස්කාර ලෝකය ගැනයි මේ හෙළිදරව් මේ වචන කිහිපය ශ්‍රී සද්ධර්මයක් හැටියට ඔබට ප්‍රකාශ කරන්නේ. ඉතින් අප මහා බෝසතාණන් වහන්සේ වත්තේ සිද්ධාර්ථ ගෞතම රාජ කුමාරයන් වහන්සේ රජ මැදුරේදී ඒ විදිහට කල්පනා කරලා හිතනවා, මේ විදිහට දිරනවා නම්, මැරෙනවා නම්, ජරාවටපත් වෙනවා නම්, සෝසුසුම් හෙලන්න වෙනවා නම් මේ රජ සැපයෙන් මට ඇති පළක් නැහැ කියලා මහා රාත්‍රී කාලයක කාටත් නොකියා හුදකලාවේම තපෝ වනේ බලා, වන අරණ බලා සොඳුරු සැනසීමක් හොයාගෙන නික්මිලා යනවා. නික්මිලා ගිහිල්ලා කෙස් ටික කපලා, කෙස් රැවුල් ඉවත් කරලා, ගිහි ඇඳුම් ඉවත් කරලා පැවිද්දෙකුට ගැලපෙන්නා වූ චීවරයක් පාත්‍රයක් ධරාගෙන බොහෝම සිහියෙන් බොහෝම කල්පනාවෙන් කුසලයේ හිත පිහිටුවලා වැරදි අදහස්, පහපී අදහස්, කාටවත් හිංසාවක් නොවන අදහස් හිතින් පුරුදු කරන්න පටන් ගත්තා. ඒ උතුමන් වහන්සේ සීලය නමින් පාරිශුද්ධ ප්‍රතිපදාවක පිහිටියා. ඒ උතුමන් වහන්සේට වැටහුණා ලෝකේ බොහෝ දෙනා ප්‍රාණඝාතය කරනවා, ප්‍රාණඝාතය කර කර ඉඳලා මැරිලා යනවා. ප්‍රාණඝාතය කරන කෙනාට මේ ජීවිතයේදීද දිත්ත ධම්මිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති භයං වේරං පසවති, සම්පරායිකම්පි භයං වේරං පසවති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඒ උතුමන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකේ ප්‍රාණඝාතය කරන ඇත්තෝ මේ ජීවිතයේ මහා පුදුම බයකින් තැති ගැනීමකින් තමයි කාලය ගත කරන්නේ. හොඳට විමසලා බලන්න, ඉතිහාසයේ හෝ වේවා මේ වත්මන් කාලයේ හෝ වේවා ප්‍රාණඝාතය කරන කිසිම කෙනෙක් සතුටින් ඉන්නවද කියලා ඔය අතට පේන්න පුළුවන්. ප්‍රාණඝාතය කරන ඇත්තෝ හිනා වෙලා ඉන්නවනේ. ඔය සතුන් මරන්නේ, සතුන් මරලා මස් විකුණලා ජීවත් වෙන ඇත්තෝ ජීවත් වෙන්නේ බොහොම සැනසෙන්නේ. ඒ අතට හරියනවනේ, ධනෙ ලැබෙනවනේ, හැම පැත්තකින්ම දියුණුවක්මනේ කියලා. හැබැයි නුවණින් විමසන කෙනෙකුට පේන්නේම එහෙම දෙයක් නෙමෙයි. මොහොතින් මොහොත මානසික ශක්තිය ගිලිහෙනවා, මොහොතින් මොහොත සතුට සොම්නස නැති වෙනවා, මොහොතින් මොහොත ප්‍රීතිය තෘප්තිය නැති වෙනවා, මොහොතින් මොහොත ප්‍රශ්න ගැටලු ආරවුල්ලේ ජීවිත වෙලාගෙන මතු වෙනවා. අනේක විද රෝගාබාධයන්, අනේක විද සංතාපයන් සිත්තැවුල් ලතැවුල් මතු වෙලායේ ජීවිත මහා පුදුම ගිනි ගොඩක තමයි පසු වෙන්නේ. එනිසා ප්‍රාණඝාතය කරපු කිසිම මිනිසෙක් මේ ඉතිහාසයේ සතුටින් හිටියේ නැහැ. බයෙන්මයි හිටියේ, තැතිගැනීමෙන්මයි හිටියේ, ශෝක කරමින් තමයි කාලය ගත කරේ. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ හිතනවා ප්‍රාණඝාතය කරපු ඇත්තෝ මරණින් මත්තේ සුගතියකට යන්නේ නැහැ, යන්නේම දුගතියටයි. මේ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස ගිහි ගෙදර අතහැර දාලා පාරිශුද්ධ ලෙස, ඉතා උසස් ලෙස, ඉතාමත්ම විද්‍යාත්මක පදනමක පිහිටා, ආර්ය වූ විද්‍යාවක පිහිටා මේ ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට ඒ උතුමන් වහන්සේ දකිනවා සොරකම් කරපු කිසි කෙනෙක් මේ ජීවිතේ සතුටින් හිටියේ නැහැ. සොරකම් කරපු අයට කොයි වෙලාවක හරි පසුතැවීම, පීඩාව, මා කරපු දේ වැරදි කියලා වැටහෙනවා. ඇතැම් වෙලාවට අතේ පයේ හයිය තියෙනකොට සොරකම් කරපු ඇත්තන්ට, ප්‍රාණඝාතය කරපු ඇත්තන්ට, වැරදි කාමසේවනය කරපු ඇත්තන්ට, බොරුවෙන් වංචාවෙන් ලෝකෙ මිනිස්සු රවට්ටලා ජීවත් වන ඇත්තන්ට, ඒ වගේම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන ඇත්තන්ට, අනේක විද දුරාචාරයන්, විසමාචාරයන්, විසම පැවතුම් තියෙන ඇත්තන්ට, අතේ පයේ හයිය තියෙනකොට, ධනේ නිලය කුලේ බලයේ වාරුව තියෙනකොට මේ දේවල් බරපතල වැරදි හැටියට වැටහෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට ඒ ඇත්තන්ට ඒ හයිය නැති වෙනකොට අර කර්ම වේගය නිසා ඒ ඇත්තෝ තනි වෙනවා, ඒ ඇත්තෝ උදේකලා වෙනවා, ඒ ඇත්තන්ට දරුවෝ නැති වෙනවා, ඒ ඇත්තන්ට අම්මා තාත්තා නැති වෙනවා, සහෝදර සහෝදරියන් ඒ ඇත්තන්ගෙන් නැත් වෙනවා. කවුරු කොයි විදිහක ජීවත් වෙන්න හැදුවත් කවු රැස් කරලා නම් තියෙන්නේ පාප කර්මය විසින් ඒ පුද්ගලයාව අවසාන කාලේ තනි කරනවා, ඒ පුද්ගලයා අවසන් කාලේ අසරණ කරනවා, ඒ පුද්ගලයා අවසන් කාලේ මහා ලතැවුලකට පත් කරනවා. ඒ වගේ වුණාට පස්සේ ඒ මහා පාපයකින්, පංචස්ථාපයකින් ජීවත් වෙන කෙනෙකුට ලේසි වන්නේ නැහැ හිතක් නැවත යථාව මාර්ගයට ගන්න, යථාව තත්වයට ගන්න ලේසි වන්නේ නැහැ. හැබැයි ඔබ මතක තබා ගන්න, බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියපු ඒ විමුක්ති ගාමී ප්‍රතිපදාව ඒ උතුමන් වහන්සේ අවබෝධ කරගත්තා. සොරකමින්, දුරාචාරයෙන්, වැරැද්දෙන් වෙන් වෙලා ලස්සන ජීවිතයක් ගත කළා.
කාටවත් හිංසාවක්ගේ ජීවිතයෙන් සිද්ධ වුණේ නෑ. වචනයෙන්වත් සිතිවිලි මාත්‍රයකින්වත් ලෝකෙ කුරා කොහුඹියෙකුටවත් හිංසා කළේ නෑ උතුමන් වහන්සේ. ගෙයින් ගෙට පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබෙච්ච දෙයකින් කුස පුරවාගෙන කසාවතක් දරාගෙන අභිනීල නිතුසඟලක් දරාගෙන ස්වර්ණ වර්ණ ශරීරයක් දරාගෙන බුදුබඳින් ලෝකේ එකලු කරමින් බුද්ධාලෝකයෙන් ලෝකේ කාලෝකමත් කරමින් මහ පුදුමාකාර ශාන්ත උපශාන්ත ජීවිතයකට හිමිකම් ලැබූ එකම ඉතිහාසයේ රාජකුමාරයන් වහන්සේ තමයි අප මහා ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. පළමු කොට චිත්තාවේගයන් දමනය කරගත්තා, විසම සිතුවිලි ඇතිවීම නැති කරගත්තා, විසම වචන නැති කරගත්තා. පාපී වචන කිසිදාක ඒ මුව මඩලින් පිට වුණේ නැහැ. ඒ කය කිසිදාක පාපයක දුරාචාරයක අධ්‍යාචාරයක වැරදි දෙයක හැසිරෙන්නේ නැහැ. ඒ විදිහට පුදුමාකාර ශාන්ත භාවයකට පත් වෙලා ලෝ සතුන්ට සැබෑ තෘප්තිය, සැබෑ සැනසිල්ල, සැබෑ සාමය, සැබෑ ප්‍රීතිය කුමක්ද කියලා විඳගන්න, ඒ ප්‍රීතිය ඒ සැනසීම විඳගන්න මාවත හෙළි කරා. ඒ උතුමන් වහන්සේ වදාළ මාවතෙහි යම් කුඩා දරුවෙක් හික්මෙනවා නම් ඒ දරුවගේ හිත පුදුමාකාර ප්‍රීතියකින් පිරිගිය හිතක් බවට පත් වෙනවා. යම් මැදි වයසේ කෙනෙක් තරුණයෙක් මහල්ලෙක් නමුත් මේ උතුම් පිළිවෙලට ජීවිතය අනුයාත කරොත්, චින්තනය අනුයාත කරොත්, මේ උතුම් පිළිවෙලට ජීවිතය චින්තනය අනුයාත කරලා පැවැත්වුවොත් ඒකාන්තයෙන්ම එයාට සැනසීමක්මයි ලැබෙන්නේ, කිසිදාක දුකක් පීඩාවක් ඇතිවන්නේ නැහැ. එනිසා මම මේ කියන දේ හොඳට ජීවිතේට ගලපාගෙන බලන්න උත්සාහවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට මේ ජීවිතේ කොයිතරම් පෞසිද්ධ වෙලා තිබුණත්, මොන විදිහේ අක්‍රමවත් ලෙස මේ ජීවිතේ භාවිත වෙලා තිබුණත්, මේ අවස්ථාවෙන් දැන් නිවැරදි වුණොත් පුදුමාකාර ප්‍රීතියකට සැනසීමකට සැනසිල්ලේ මාවතකට මේ ජීවිතය ගමන් කරනවා. මම මෙහෙම කියන්නේ අපිත් එක්ක පැවිදි වෙලා ඉන්නවා මේ ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක් ඇත්තෝ. සමහර ලාවට පෙරදිග රටවල් වල, අපරදිග රටවල් වල මහා ධනයන් අතහැරලා අපේ ආරණ්‍ය සේනාසන වල පැවිදි වෙලා ගුණ පිළිවෙත් පුරනවා. ඒ අත්තන් කාමයන් සොයාගෙන ගිහිල්ලා මහා සැප සම්පත් ලැබලා සමහර ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ඉන්නවා ගුවන් සමාගම් වල අයිතිකාරයෝ, මහා ධනවත්කෝ. දැන් අද තුන්සිවුරයි පාත්‍රයයි අරගෙන පිණ්ඩපාතෙන් යැපෙමින් සමාධියක් උපදවාගෙන ප්‍රඥාවක් උපදවාගෙන පුදුම සැනසිල්ලකින් අපේ රටේ ඉන්න මිනිස්සු දෙන දානයක් වළඳලා සැනසිල්ලේ කාලගත කරනවා. මේ අපි ඉන්න ආරණ්‍ය සේනාසනයේ ඉන්න වැඩිහිටිම ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් 1964 තමයි පැවිදි වෙන්නේ. අවුරුදු 22කින් පැවිදි වෙලා අද වෙනකන් පාරිශුද්ධ භ්‍රමචර්යාවක් සීලයක් රැකගෙන භාවනාවේ නියැලෙමින් පුදුමාකාර ගහම් ප්‍රීතියක් විඳගෙන ඒ උන්වහන්සේ දැන් ජීවිත අවසාන කාලේ ගත කරන්නේ මහා පුදුමාකාර සතුටකින්. උන්වහන්සේ කියනවා මම අවුරුදු 80කට ආසන්න ප්‍රමාණයක් සිල්වතෙක් හැටියට හිටියා, ගුණවතෙක් හැටියට හිටියා. සිත දිහා බලාගෙන චිත්තාචාරය නිරීක්ෂණය කළා. දැන් ඔබට ඔබේ සිතට නොඑක් විදිය සිතුවිලි එනකොට ඒ වගේ තියෙන ගුණාගුණ ඔබ දන්නේ නැහැ. සමහරවට වටිනාකම් දෙනවා. සමහර සිතුවිලි ඔබට වැටහෙනවා මේ සිතුවිල්ල මම ක්‍රියාත්මක කරොත් මට සැපයක් සතුටක් ඇති වේවි කියලා. ඒ දේවල් ඔබ ප්‍රයාත්නක කරනවා. සමහර සිතුවිලි ඔබ ඉවත් කළා දානවා. නමුත් ඔබට අවසාන ඵලයේ හැටියට අති බහුතරයක් අති බොහෝ අවස්ථාවන්හි ඔබේ චින්තනය නිසා උරුම වුණේම අතෘප්තිය, ඔබේ චින්තනය නිසා උරුම වුණේම පසුතැවීම, ඔබ හිතපු දේ වැරදි කියලා, මා හිතපු දේ වැරදි නේ කියලා ඔබටම කියවෙච්ච අවස්ථා තියෙනවා. අනේ මට මේ දේ නොකර ඉන්නනි තිබුණේ කියලා. හැබැයි මම මේ කියන්නේ මේ ජීවිතය කියන එක අපට ඕන ඕන විදියට තුලනය කරන්න, අපට ඕන ඕන විදියට හිතන්න, අපේ මේ ජීවිතය අප විසින්ම කල්පනා කරලා මේක තමයි ජීවිතය කියලා එහෙම අවබෝධ කරගන්න බෑ. ජීවිතය අවබෝධ කරපු උතුමන් වහන්සේලාගේ මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. ඔබ ආද මෙතන ඉන්න මේ දෙපයි නැගිටලා ඉන්න සෑම කෙනෙක්ම වගේ අම්මගේ තාත්තගේ උදව්වෙන්, අම්මගේ තාත්තගේ දෑතේ එල්ලිලා ඇඟිල්ලේ එල්ලිලා මේ මහා පොළවේ නැගී සිටපු අය එහෙම ඇත්තෝ තමයි. ඔය ඇත්තෝ පස්සේ කාලෙක අධ්‍යාපනයන් ලබාගෙන උගත්කම් ඇති කරගෙන මේ ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන අද ඔය විදිහට පසු වෙන්නේ. එක පාට නැගිට නෙමෙයි. අන්න ඒ වගේ මේ ජීවිතයේ සැබවින්ම කුමක්ද කියලා අවබෝධ කරගන්න නම් ජීවිතාවබෝධය ලැබූ උතුමෙකුගේ අනුශාසනාව මඟ පෙන්වීමේ කාන්තෙන් ලබන්න ඕන. ජීවිතේ කවුද ඉතිහාසය අවබෝධ කළේ කියලා ඔබ නුවණින් විමසලා බලන්න. පෙරදිග කෙනෙක් ජීවිතය අවබෝධ කළාද? අපරදිග කෙනෙක් සැබවින්ම ජීවිතය අවබෝධ කරාද? මහා දාර්ශනිකයෝ බිහි වුණා,
එයත්ට අද පවා මනෝවිද්‍යාවේ පියා කියලා නොඑක් විදිහ වටිනාකම් දීලා තියෙනවා. හැබැයි ඔබ හිතලා බලන්න, එයත් මොනවද මේ ලෝකයට කිව්වේ? එයත්ගේ දර්ශනයන් මොනවද? එයත් ලෝකයේ ජීවිත ගැන කෙබඳු පදනමක ඉඳගෙනද ਵਿਚාරයක් කළේ? හොඳට හොයලා බලන්න, ඒ සෑම කෙනෙක්ම වගේ ඍජුව හෝ වක්‍රව ප්‍රාණඝාතයට අනුබල දීපු අය, ඒ සෑම කෙනෙක්ම වගේ ඍජුව හෝ වක්‍රව සොරකමට අනුබල දීපු අය, ඒ සෑම කෙනෙක්ම වගේ ඍජුව හෝ වක්‍රාකාරව වැරදි කාම සේවනය අනුමත කරපු අය, බොරු අනුමත කරපු අය, වැරදි දේවල් අනුමත කරපු අය, ඔබ හිතලා බලන්න. හැබැයි මම මේ ඔබට කියලා දෙන, හඳුන්වා දෙන, ඔබ ආද මේ මල් පූජා කරලා ඔබේ නිවස ඉහලින්ම වඩා හිඳවාගෙන ඉන්න භාගවතුන් වහන්සේ ඒ සියලුම පාපී සමාචාරයන් අංශු මාත්‍රයක්වත් හිතේ තබා ගන්නේ නැතුව සියලු දේවල් ප්‍රහාණය කරා, සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. රාගය, ද්වේෂය යම් හිතක ඇති වුණොත් කවදාකවත් සැනසෙල්ලක් නැහැ. යම් සිතක ද්වේෂයක්, තරහක්, පරිගැනීම එකට එක කරන්න උවමනාවක් ඇති වුණොත් ඒ මොහොතේ ඉඳන්ම අභ්‍යන්තරයක් දෙවෙනවා, බාහිරක් දෙවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැනසිල්ලේ නිදා ගන්න ඕන මෛත්‍රී භාවනාව කරන්න කියලා. සැනසිල්ලේ කනබොන දෙයක රසය ලබන්න ඕන මෛත්‍රී භාවනාව කරන්න කියනවා. සැනසිල්ලේ මේ ජීවිතේ පවත්වන්න ඕන චිත්ත සමාධිය ඇති කරගන්න කියනවා. එනිසා සමාධිමත් සිතක ඇතිවන්නා වූ නිහඬ බව, නිසල බව, නිස්කාන්ත බව කලබලයන්ගෙන්, ඒ වගේම ඉන්ජිනයන්ගෙන්, කම්පනයන්ගෙන් හිතක් නිදහස් වුණාට පස්සේ පුදුම විදිහට ඒ සිත උපසාන්ත වෙනවා. වැඩිය නෙමෙයි, ඔබේ ඔය උපන් මොහොතේ පටන් ඉහළ පහළ යන පෙනහළු පුරවා ගලා බසින වායෝ ධාරාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, නුඹලා සිල්වත් වෙලා ගෙයින් ගෙට පින්නපාත වැඩලා ලබන දානයකින් කුස පුරවාගෙන පිරිසුදු සිල්වතෙක් හැටියට, හොඳ හිතක් තියෙන කෙනෙක් හැටියට, මම එපා කියපු දේවල් කරන්නේ නැතුව මම කරන්න කියපු දේවල් කරලා හුදෙකලාදී ගහක් යටට යන්න, රුක් මුලකට යන්න, ගහක් යටට ගිහිල්ලා රුක් මුලකට ගිහිල්ලා ඔය ඉහළ පහළ යන හුස්ම රැල්ල දිහා කය නිහඬ කරගෙන බලා ඉන්න කියලා. ඇත්තට මෙහිම බලාගෙන ඉන්නකොට මහ පුදුමාකාර විදිහේ අභ්‍යන්තර නිහඬියාවක් විඳ ගන්න ලැබෙනවා. මහ පුදුමාකාර විදිහේ අභ්‍යන්තර සාමයක් ඇති වෙනවා. හිතේ කලබල වීම, තැති ගැනීම, වහ වහා ප්‍රතිචාර දක්වන ස්වභාවය, හරියට වතුර මුට්ටියක් උතුරනවා වගේ හිතට අනේක විද සිතුවිලි ඇවිල්ලා ඇවිල්ලා උතුර උතුරා පැසවන ස්වභාවය, මේව ඔක්කොම නැති වෙනවා. හරියට දිය භාජනයක් කැළඹෙනකොට ඒ දිය භාජනයේ පතුලේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. හැබැයි දිය භාජනය සංසිඳවලා කැළඹීම, සෙලවීම නතර කරලා ටිකක් උපේක්ෂාවෙන් බැලුවට පස්සේ දිය භාජනයේ රළ තරංග නතර වෙලා දිය භාජනයේ පතුල බලන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ ඔබේ ඔබ ඔබේ සිත නිහඬ කරගත්තොත්, නිසල කරගත්තොත්, තැන්පත් කරගත්තොත් ඒකාන්තයෙන් අදහා ගන්න ඔබේ ජීවිතයේ අද වෙනකන් නොවිඳි ප්‍රීතියක් ඔබට විඳ ගන්න ලැබෙනවා. අද වෙනකන් ඔබ නොවිඳි තෘප්තියක් විඳ ගන්න ලැබෙනවා. අද වෙනකන් ඔබ නොවිඳි සැනසෙල්ලක් විඳ ගන්න ලැබෙනවා. මම මගේ ඇස් දෙකෙන් දකින දේ මේ කියන්නේ, අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපේ රටේ පැවිදි වෙච්ච අය, සිංහල ස්වාමීන් වහන්සේලා, සමහර විදේශික ස්වාමීන් වහන්සේලා. ඔබ විශ්වාස කරයිද මම දන්නේ නැහැ, මම මේ කියන කතාව සමහර ස්වාමීන් වහන්සේලා පරයන්කයක් බැඳගෙන වාඩි වෙලා පැය 25කින් පස්සේ තමයි නැගිටින්නේ. ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මලමුත්තා පිට කරන්න ඕනි, කන්න බොන්න ඕනි, කොහොමද මේ කය පවත්වන්නේ කියලා. හැබැයි වාඩි වුණේ යම් තෘප්තියකින්ද නැගිටින්නේ හරියට පුළුන් රොඩක් වගේ සෑහෙන වෙලා. මොකක්ද මේ යටි අභ්‍යන්තරයේ? කිසිම භෞතික විද්‍යාඥයෙකුට මේ පිළිබඳව අර්ථ නිරූපණයක් දෙන්න බෑ. මේක දීපු එකම අර්ථ නිරූපණය තමයි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක සිරි සද්ධර්මය. ඒ ධර්මයේ ඉගෙන ගන්නකොට, ඒ ධර්මයේ තියෙන රසමසුතන් බලනකොට මහ පුදුමාකාර විදිහේ සැනසෙල්ලක් ජීවිතෙන් ලැබෙනවා. මතක තබා ගන්න, දැන් ඔය අත්තන් ඔය කළු කෙස් ටික තව නොබෝ දවසකින් ඉදිලා යනවා. සුදු කෙස් තියෙන අත්තන්ගේ සුදු කෙස් ටික ගැලවිලා යනවා. කෙස් ගැලවිච්ච අය වලපල්ලට කොහොමත් යනවා. මෙහෙම ජීවිතය අවසන් වෙලා යනකොට දැන් මෙතන ඉන්න කළු කෙස් තියෙන කෙනෙක්ගෙන් මම අහලා බැලුවොත් ඔය කළු කෙස් ටික ඉදෙනවට කැමතිද කියලා? කැමති නෑ. කවුද කැමති වෙන්නේ? ඔය හැම රැලි වැටෙනවද කැමතිද කියලා අහුවොත් එන්නේ කැමති වෙන්නේ නෑ. ඔය තියෙන සැපය, ඔය තියෙන යෞවන් බව, ඔය තියෙන තරුණකම නැති වෙනවට කැමතිද කියලා අහුවොත් කැමති වෙන්නේ නෑ. දැන් මේ අම්මගෙන් අහලා බලන්න මැරෙන්න කැමතිද කියලා? කැමති නෑ. මම නම් කැමති නෑ අද මැරෙන්න. එතකොට හිතන්න පුළුවන් මේ හාමුදුරුවන්ට ජීවිත ආසාව තියෙනවා නම් ඒ අපිට නැති වෙන්නේ. මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. සබ්බේ සියලුම සත්වයෝ සබ්බේ පසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චනෝ. සියලු දෙනාම වගේ මගඵල ලබා රහත් නොවුන, අනාගාමී නොවුන සියලු දෙනාම වගේ මරණයට බයයි.
මැරෙන්න කැමති නෑ, ජීවිතේ තම තත්පරයක් හරි පවත්වන්න කැමති වෙන්නේ. එතකොට මෙහෙම පවත්වන ජීවිතය අර්ථාන්විත ලෙස පවත්වනවද නැද්ද කියලා ඔබ මේ ධර්මයේ ඔස්සේ දකින්න. කෑවට බිව්වට නිදාගත්තට මේ ලෝකේ මිනිසුන්ට කැඹිරුවාට අපේ වචනෙන් කියන සිංහල වචනයක්නේ කඹරනවා කියලා කියන්නේ. ඒ කියන මහ පුදුමාකාර ගැඹුරක්. ධර්මයත් එක්ක පෝෂණය වෙලා බොහොම ගැඹුරු පදනමකින් මතුවෙච්ච වචනයක්. දැන් අපි හිතනවා අපි සේවා දායකයන්ට සේවය ලබා දෙන්න ඕන. ඒ වගේම අපි දෙමව්පියෝ වෙනුවෙන් දරුවන් වෙනුවෙන් යහළු යෙහෙළියන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන. අපිට බොහෝ දේවල් තියෙනවා. අපිට මෙන්න මේ විදිහට මේ නිදහසේ ඔහේ ජීවත් වෙන වෙලාවක් නැහැ. හැබැයි මතක තබා ගන්නේ සෑම සියලු වගකීමකටම වඩා මේ සෑම සියලු ප්‍රශ්නයකටම වඩා මහා කෙහෙද වාචකයක් තියෙනවා. ඔබ තව නබෝ දවසකින් ඔය ජීවිතය අතහරිනවා. ඔබ හිතනවා නම් මේ ජීවිතයෙන් පස්සේ ආයේ ප්‍රතිසන්දියක් නැහැ, ආයේ උපතක් නැහැ කියලා. ඔබ හිතනවා නම් මේ ජීවිතයෙන් පස්සේ ආයේ මට ජීවිතයක් නැහැ කියලා. එහෙම හිතුවත් ඔබ මේ අද වගේ දවසක මේ අහන බණපදයෙන් ඔබට කවදාකවත් අලාභයක් වෙන්නේ නැහැ. ඔබට මේ ජීවිතයෙන් පස්සේ ජීවිතයක් නැත්නම් මේක නම් අවසානය. මේක එකම ජීවිතය සහ මේක අවසාන ජීවිතය නම් මේ අහන බණපදේ නිසා කිසිම අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක නෙවෙයි නම් අවසාන ජීවිතය. මේක නෙවෙයි නම් ඔබේ ජීවිතයේ අවසානය. ඔබට ඒ කාන්තේ මේ අහන දෙයි මේ හිතට ගන්න දෙයි අර්ථේ පිණිසද පවතින අනර්ථේ පිණිසද? අර්ථේ පිණිසමයි පවතින. එනිසායි මේ දහම ඕනෑම තාර්කිකයෙකුට, ඕනෑම චින්තකයෙකුට, ඕනෑම දාර්ශනිකයෙකුට, ඕනෑම උගතෙකුට, ඕනෑම සමාජ සෝධකයෙකුට, ඕනෑම රාජනායකයෙකුට, ඕනෑම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඕනෑම පූජකයෙකුට එක හෙළාම ඕනෑම කෙනෙකුට මේක පිළිගන්න පුළුවන් කියන්නේ. භෞතික විද්‍යාත්මක වශයෙන් මේ ශාසනයට යම් කෙනෙක් ප්‍රවේශයක් හදාගත්තත්, බුදු ශ්‍රද්ධාවෙන් මේ කියන කරුණු අදහා ගත්තත් ඕනේ තරම් සාක්ෂි සාධක තියෙනවා. ගෞතම නම් වූ දසබල ධාරී අනන්ත අප්‍රමාණ ඥාණයෙන් තුන් ලෝකේ එකලු කරපු මේ ලෝකෙට ලස්සනම මිනිසාවන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා කියන්නේ. ඒ උතුමන් වහන්සේ රජකුමාරයෙක් කියන්නේ මේ භෞතික විද්‍යාඥයෝ එතුමා රජකුමාරයෙක් කියලා හොයාගෙන තියෙනවාද වෙනකොට. ඒ වගේම ඒ උතුමන් වහන්සේ උපන්න ලුම්බිනි සල්වනේ බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච බුද්ධගයා පින්බිම පළමු ජීවිත අවබෝධෙහි ඒ කාහල නාදෙහිම ධර්ම චක්‍රයේ ලෝකෙට දේශනා කරපු ඉසිපතන මිගදාය, ඒ වගේම ඒ උතුමන් වහන්සේ පිරිනිවන් වැඩපු උපවත්තන සාල වනෝද්‍යානේ මේ දේවල් එහෙම්මමයි ඒ තැන්වලමයි මේ බුද්ධ චරිතයේ එබඳු සිදුවීම් සිද්ධ වුණේ කියලා සනාථ වෙලා තියෙනවා. අපට මේ භෞතිකය තුළින් එබඳු සාක්ෂි අවශ්‍ය නැහැ. අපේ මේ උතුම් ධර්මයට බැසගෙන බලනකොට පේනවා ඒ උතුමන් වහන්සේ තරම් ප්‍රීතියෙන් හිටපු කෙනෙක්, සතුටින් හිටපු කෙනෙක් මේ ලෝකෙ තවත් හිටියේ නැහැ. සමහර රාත්‍රියක් ඒ උතුමන් වහන්සේට ගත වුණේ රුක්මුණක. ඔයත් හිතලා බලන්න මේ මගේ ප්‍රදේශයක උනා මේ රටේ මේ පැත්තේ හිම වැටෙන්නේ නැහනේ. සීතල සුළං සමන්නේ නැහනේ. මේ මගේ රාත්‍රියක උනත් ඔයත් අන්ට පුළුවන් දෙලි මහානක රාත්‍රියක් ගත කරන්න. සමහර කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි කලාතුරකින් කෙනෙකුට ඒ හැකියාව තියෙන්නේ. හැබැයි එළි මහානේ රාත්‍රියක් ගත කරන්නේ සිරි යහනක ඉන්න කෙනෙකුට වඩා සතුටින් නම්. රාත්‍රී කෑමෙන් වෙන් වෙලා ඉන්නේ රැයට කන කෙනෙකුට වඩා සතුටින් නම්. ඒ වගේම අඹුසැමියන් වශයෙන් ඉන්න ඒ ජීවිතයෙන් වෙන් වෙලා ඉන්නේ තනිකඩයක් හරි උපරිම සතුටකින් නම්. ඒ වගේම ගිහි ජීවිතෙන් වෙන් වෙලා ගත කරන පැවිදි ජීවිතයේ අප්‍රමාණ සැනසීමකින් නම් කාලය ගත කරන්නේ මේ ජීවිතයට බුද්ධිමත් කෙනෙක් විවේචන කරන්නේ නැහැ. මේ පැවිද්දට පැවිදි ජීවිතයට මේ චීවරයට මේ අරහත් ධජයට මේ ලෝකෙ කිසිම අභියෝගයක් නැහැ. හැබැයි මේ අරහත් ධජය මේ චීවරයේ දැරීම භික්ෂුවක් හැටියට පෙනී සිටීම බුදුරජාණන් වහන්සේ වදාරන බරපතල වගකීමක්. මම මේ ලෝකයට දේශනා කළ යුත්තේ මම කතා කරන වචනය සත්‍යයෙන් යුක්ත, එහෙම නැත්නම් සත්‍යයෙන් උණුසුම් වූ සත්‍ය වචනයක් විය යුතුයි. මගේ ක්‍රියාකාරකම් ලෝකේ කාටවත් පරිබෝධයක් වෙන්න බෑ. මම හිතන විදිය මට හෝ අනුන්ට හිංසාවක් වෙන්න බෑ. මම සැබවින්ම නිමිච්ච කෙනෙක් විය යුතුයි භික්ෂුවක් ඇටියට. ඒ වගේම මම නිමිලා මම සැනසিলা ලෝකයට මම ධර්මීය දේශනා කරන්නට ඕන. භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වගකීම වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට සියලු දෙනාගේම හිතසුව පිණිස ලබා දීම. මොකද මේ ධර්මය අහපු අහලා හිතට ගත්ත මේ ධර්මය පුරුදු කරපු කිසි කෙනෙක් මේ ඉතිහාසයේ දුකින් නෙවෙයි ජීවිතය අවසන් කළේ. ධර්මය පුරුදු කරන කෙනා දවසින් දවස වයසට යන්න ඒ කාන්තම ජීවිතයේ සතුටකින්මයි ජීවිතය අවසන් කරන්නේ. හැබැයි ධර්මය පුරුදු වුණේ නැත්නම් වයසට යන්න අර කියන්නේ මර බය දැනෙනවා කියලා. සමහර අත්ව අපිට කියනවා මේ ජීවිතය අවසාන කාලේ සමහර අත්ව කියනවා ස්වාමීනි මගේ ජීවිතය දැන් නම් අපායට යන්නමයි කරුණු යෙදලා තියෙන්නේ. නිරයට යන්නමයි කරුණු යෙදලා තියෙන්නේ. හැයට නිින්දක් නෑ මා මෙහෙම දේවල් මගේ අතින් වෙලා තියෙනවා. මට මේ දේවල් දැන් නැවී පේනවා කියනවා. එනිසා මම මේ කියන්නේ අමුතු කැටි ගැනීමකට ඔයත් උපත් කරන්නේ නෙමෙයි.
අමුතු උද්‍යෝගයකට පත් කරන්නත් නෙමෙයි. මේ වචනේ ඔය අත්තන්ට මේ අමුතු වචනයක් කියන්නත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියා දීපු පාඩම බොහොම ප්‍රඥා ගෝචර ඕනෑම කෙනෙකුට අපක්ෂපාතීව පිළිගන්න පුළුවන් දෙයක්. එනිසා ඔය අත්තු හැමදාකම ජීවිතේ සතුට රඳා පැවැත්තුවේ කුමක් මතද? දෙවැන්නෙක් මත. එහෙම නැත්නම් ඇසට පේන භෞතික දෙයක් මත, අතපත ගාන දෙයක් මත, ගේදොර මත, ඉඩකඩම් මත, යාන වාහන මත, රැකියාව මත, අධ්‍යාපන සුදුසුකම් මත, සමාජ බලය මත, මෙන්න මේවා මත තමයි සෑම කෙනෙක්ම වගේ තමන්ගේ සතුට ප්‍රීතිය රඳා පවත්වන්නේ. හැබැයි මතක තබා ගන්න, ඒ දේවල් වහා වෙනස් වෙනවා. ඒ සතුට රඳා පවත්වන දේවල් වෙනස් වෙනවා. ඔබ ඔබේ ආදරවන්තයා මත, ආදරවන්තිය මත, මව්දෙමව්පියන් මත ඔබ සතුට රඳා පවත්වනවා නම් ඔහු වෙනස් වෙන වාරයක් ගානේ ඔබට හඬන්න සිද්ධ වෙනවා, වැළපෙන සිද්ධ වෙනවා. එහෙම වුණේ නැද්ද මේ ජීවිතේ? ඕනතරම් එහෙම වුණා. මේ කියන්නේ කාගේවත් මත ඔබේ සතුට රඳා පවත්වන්නේ නැතුව ඔබම ඔබේ ජීවිතයේ සතුට උපදවාගෙන ඔබම ප්‍රීතියෙන් ඉන්නවා. ලෝකේ කාටවත් මේ ප්‍රීතිය විඳ ගැනීම නිසා හිංසාවක් ඇතිවන්නේ නැහැ. ලෝක කිසිම කෙනෙකුට මේ සැනසීම ලැබනකොට හිංසාවක් ඇතිවන්නේ නැහැ. දෙවැන්නෙකුගේ උපකාරයක් අවශ්‍ය වෙනවා මේ කය පවත්වන ජීවිතේ පවත්වන මේ ලෝක ජීවත් වෙන්න. ඒක අපි විවේචනය කරනවා නෙමෙයි. හැබැයි දෙවැන්නගේ උදව්ව ලබා ගත්තා කියලා තමන්ගේ දුකට හෝ සැපයට දෙවැන්න හේතුවක් කරගන්නේ නැතුව ජීවත් වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා ඔබ දවසක ඒකාන්තයෙන් තනි වෙනවා. අද මේ වගේ නිවසක වෙන්න පුළුවන්, වෙන යම් නිවසක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශ රටක වෙන්න පුළුවන්, මේ රටේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අහසේ වෙන්න පුළුවන්, මුහුදේ වෙන්න පුළුවන්, පස් පොළවේ වෙන්න පුළුවන්, කොතැනක නමුත් ඔබ එකතු වෙලා වෙන්න පුළුවන්, දෙතුන් දිනක එකට ජීවත් වෙනවා වෙන්න පුළුවන්. මේ කොයි විදියට ජීවත් වුණත් අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ඒ කාලේ හිටියා රට්ඨපාල කියලා රාජකුමාරයෙක්. ඒ රාජකුමාරයා සිටුකුමාරයා පැවිදි වුණා. බොහෝම මේ කාලයක් තිස්සේ තමන්ගේ පියවරුන්ගේ මව්වරුන්ගෙන් අවසර ගන්න බොහොම අමාරු වුණා. අමාරුවෙන් නමුත් අවසර අරගෙන පැවිදි වුණා. පැවිදි වෙලා මේ උතුමන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා මහා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ උතුමන් වහන්සේ තමන්ගේ පියමහා රජතුමාගේ සිටුමැදුරට වැඩම කළා. සිටුමැදුරට වැඩම කළාට පස්සේ පියමහා රජතුමා හිතනවා දැන් මේ ඇවිල්ලා තියෙන මහානකම එපා වෙලා, පැවිදි ජීවිතේ එපා වෙලා, නැවත වතාවක් දැන් මේ සිටු පවුලේ ඉන්න එකම සිටු කුමාරයා මේ දෙන්නෙක් නෑ. මහා ධනයක් තියෙනවා, 80 කෝටියක විතරක් තන් කාසි. මේ ධනය නිවස එකතු කරලා ගොඩක් ගහලා තියෙන සියලු ධනය මේ සිටු කුමාරයාට නැත්තම් මේ ස්වාමීන් වහන්සේට පේන විදියට සංචිතයක් කරලා කියනවා මේ තම නිවසට සිටු මැදුරට වඩමවාගෙන ආසනයක් පනවලා වඩා හිඳවලා මාගේ පුත් කුමාරයානි දැන් ඔය කසාවත ඉවත් කරන්න. මහා ධනයක් ඔබට තියෙනවා. මේ ධනය කැමැතිසේ පරිහරණය කරන්න. අපේ පවුල වෙන කිසිම පුතෙක් නෑ මේ ධනයට හිමිකම් කියන්න. පියපුතු පරම්පරාවෙන් හත්මුතු පරම්පරාවක් දක්වා එකතු කරපු ධනයක් අපට තියෙනවා. මෙහෙම ප්‍රකාශ කරනකොට සිටිනේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, පියතුමනි ඔබ මා සමග උරණවන්නේ නැතිනම් මම ඔය ධනයට කළමනාදයක් කියන්නම්. ඉතින් කියනවා එහෙනම් පුත් කුමාරයා කියන්න. කියනවා ඔබේ තියෙනවා මේ කරත්ත, තියෙනවා ගවයන් අදින කරත්ත තියෙනවා. මේ කරත්තවල මේ සියලු ධනය පටවාගෙන ගිහිල්ලා සමීපයෙන් ගලාගෙන යන ගංගා ගඟට දාන්න කිව්වා. දැන් මෙහෙම කිව්වට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් මේ විදිහට අතහරිනවද? මේක තමයි ජීවිත අවබෝධය සහ කාමයන්ගේ තියෙන වෙනස. මේ ජීවිතය අවබෝධ කරපු අය සැනසුනේ ධනය නිසා නෙමෙයි. යමක් ලංකර ගත්තා නම් ඉතිහාසයේ යමක් ලංකර ගත්තේම දුකක්මයි. ඔබ ඒක පිළිගන්නවද? ඔබම නිවසලා පිළිගන්නවා. යමක් යමකින් වෙන්නුනා නම් වෙන්නුනේම දුකක්මයි. හොඳට මේ කියන කාරණය මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුක්ඛමේව හි සම්භුති, දුක්ඛමේව හි නිරුද්ධති. ඇති වුණා නම්, ලං වුණා නම්, එකතු වුණා නම්, සම්බන්ධ වුණා නම් දුකක්මයි සම්බන්ධ වෙන්නේ. මේක හැබැයි විශේෂවන්නේ ප්‍රඥාවන්තයන්ට. සාමාන්‍ය චින්තනයට මේ දර්ශනය ගෝචර නැහැ. මේ ලෝකය විසින්, මේ සමාධි ක්‍රමය විසින්, මේ අර්ථ ක්‍රමය විසින් ලෝකය මෙහෙවනවා. ඔබව හසුරවනවා, මිනිස්සු හසුරවනවා. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ මේක හසුරවන්නේ කෙබඳු බලවේගයකින්ද කියලා. එනිසා ධනය, නිලය, සමාධි තත්වය මේ දේවල් ඇත්තටම සැබවින්ම දාසකමකට බැඳීමක් හා සමානයි. ජීවත් වෙන මිනිහෙකුට හොඳ රැකියාවක් ඕන, ගේදොරක් ඕන, යාන වාහන අවශ්‍ය වෙනවා. ඒ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාටත් වඩා හොඳින් ඒව උපයා ගන්නා ක්‍රමවේදය.
තථාගතයන් වහන්සේ තමයි මේ ලෝකේ තියෙන අතිශයින් දියුණුවයි කියලා යුතු ආර්ථික දර්ශනයේ ලෝකෙට බිහි කළේ මේට අවුරුදු 2563කට එහා පැත්තේ. ඒකේන භෝගී ගුංජය කියලා දේශනා කරා. ඔබ හම්බ කරන්නේ රුපියල් 100ක් නම් ඒ 100යෙන් රුපියල් 25ක් තමයි ඔබට කන්න බොන්න, ඔබේ ඇඳුම් පැළඳුම් වලට, ඔබේ නිවස සකස් කරගන්න රුපියල් 25යි වියදම් කරන්න තිබුණේ. වී කම්මම් පයෝදේ රුපියල් 50ක් අයින් කරන්න කිව්වා ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන්. තම කොටසක් ඉතිරි කරලා තියන්න කිව්වා රුපියල් 25ක් හදිස්සියේ ආපදාවක් ඇතුළු ප්‍රයෝජනයට ගන්න. දැන් මේ විදිහට කෙනෙක් ජීවිතය හසිරුවා ගත්තොත් රුපියල් 50ක් නැවත වතාවක් තම ව්‍යාපාරේ ආයෝජනය කරනකොට ලැබෙන ආදායම දෙගුණ වෙනවා ඊළඟ මාස හරියට කරගත්තා. අවුරුද්දක් යනකොට ලැබෙන ආදායම ලාභයේ දෙගුණ වෙනවා. එන්නේ එන්නේ මේ පුද්ගලයා ධනවතෙක් වෙනවා. ඒ වගේම දේශනා කරන රුපියල් 25ක් අයින් කරා ආහාරයට කියලා ඒකෙන් කොටසක් දන් දෙන්න පුරුදු වෙන්න කියලා. නැත්නම් හම්බ කරන ඔක්කොම දන් දෙන්න කියලා දේශනා කළේ නැහැ. ඉතුරු කරන්න එපා කියලා දේශනා කරේ නැහැ. ඉතුරු කරන්නත් රුපියල් 25ක්. මේ විදිහට මිනිස්සෙක් හිතුවා නම් අනිවාර්යෙන් එයාගේ ජීවිතේ දියුණුවක් කරාම යන්න කිරීමක් කරා යන්නේ නැහැ. මේක පරම සත්‍යයක්. මේක ගලප ගන්න බැරි අපේ උදවිය පිට රටවල එක එක සංකල්ප මේකට ආරෝපණය කරන්න ගත්තාම මේ උතුම් බුදුදහමෙන් ලැබූ ගෞරවණීය ශික්ෂණයක් ඇති මිනිසුන් දෙනවක අතරමං වෙනවා. අන්තිමට මොකක්ද කරන්න තියෙන්නේ? මොකක්ද සැබෑ ධර්මය? මොකක්ද ජීවිතයේ සැනසෙල්ල? අන්ධ මන්ද වෙලා අද කාලේ අපේ රටේ ඉන්න අති බහුතරයක් ජීවත් වෙන්නේ. මම හිතන්නේ මේ කියන කරුණ මෙතනින් ඔක්කොටම වැටහෙනවා කියලා. හැබැයි එක්කෙනෙක් හරි තෝරගත්තොත් එයා තමයි සැබෑ ජයග්‍රාහකයා කියලා කියන්නේ මේ ජීවිතය තුළ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අචරිත්වා භ්‍රමචර්යා අලද්ධා යොග්ගනේ දනං ජින්න කොණ්ඨාව ධායන්ති කිහින මැත්තේ පල්ලලේ. හරියට තරුණ කාලේ යෝවුන් වයසේදී ධනෙ හොයන්නෙත් නැහැ, හැකියාව තියෙන කාලේ ජීවිතේ ජයගන්න ලෞකික වශයෙන් උත්සාහවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගිහි ගෙදරින් අයින් වෙලා පැවිදි වෙලා සිල් ගුණ දම් පුරලා ධ්‍යාන උපදවාගෙන භාවනාව දියුණු කරගෙන ඒ සැනසීම ලබන්න උත්සාහවත් වන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරන හරියට දිය හිඳීගෙන යන දිය පහරක් ළඟ මාළුවෙක් අල්ලා ගන්න බලාගෙන ඉන්න නාකි වෙච්ච කොකෙක් වගේ ජීවිතේ දුකටපත් වෙනවා කියන. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන මේ ධර්මයේ මේ ජීවිතෙත් සැනසීමටමයි හේතු වෙන්නේ. මරණින් මත්තෙත් සැනසීමටමයි හේතු වෙන්නේ. එනිසා මේ ධර්මයට ආපු අය අතීතයේ මතක තබා ගන්න ඔබ මා වගේ සාමාන්‍ය මිනිසු නෙමෙයි. මේ බුදුසසුනේ නිර්මාතෘවරයන් වහන්සේ ක්ෂත්‍රිය කුලයේ උපන් උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක තම රාජ්‍ය ව්‍යාප්ති වෙලා පැතිරිච්ච මහ රජෙකුගේ පුතෙක් සුද්ධෝදන මහරජතුමාගේ පුත්කුමාරයා තමයි මේ දර්ශනය ලෝකෙට දී කරන්නේ. ඒ උතුමන් වහන්සේගෙන් පස්සේ ඒ උතුමන් වහන්සේගේ ඒ දර්ශනයට සවන් දීපු ඒ ධර්මය ඇහුවේ සාමාන්‍ය උදවිය නෙමෙයි. රජ කුමාරවරු සිටු කුමාරවරු ආනන්ද නන්ද රාහුල අනුරුද්ධ ඒ වගේම මහා කාශ්‍යප කියන රාජ කුමාරයාට සිටු කුමාරයාට තිබ්බ භෞතික දේපල විතරක් කියනවා මේ ලංකාවෙන් හරි අඩකට වැඩි කියලා. එච්චර භෞතිකයක් තිබුණා. ඒ සියල්ල තැර දාලා මේ ශාන්ත දර්ශනයට ආවා. සමහර රජවරුන් තාරංචි වෙනවා මෙන්න මෙබඳු ජීවිතයේ ජයගත් උතුමන් වහන්සේ කෙනෙක් උතුරු ඉන්දියාවෙන් පහළ වුණා කියලා. ඒ රජවරු රජසප අතහැර දාලා ගිහිල්ලා ඒ උතුමන් වහන්සේගෙන් අහනවා ඔබතුමා රජමාලිගාවෙන් වෙන් වෙලා ඔබතුමා මේ රජමාලිගාවෙන් වෙන් වෙලා අද කසාවතක් දරාගෙන ඔච්චර සිනහමු සුමුහුණින් ඔච්චර ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මට රජමැදුරේවත් මෙච්චර සැනසෙල්ලක් නැහැනේ මට ලබා දෙන්නේ සැනසීම. ඒ උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මම මෙන්න මේ විදිහට මගේ කය පවත්නවා, මේ විදිහට මගේ හිත පවත්නවා, මේ විදිහට මගේ වචනය පවත්නවා. මම මෙහිමයි ලෝසතුන් ගැන හිතුවේ. මම හිතුවා මේ ලෝකෙ සියලු සත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැතුව වෙත්වා කියලා මම හිතුවා. ඒ වගේම මම හිතුවා මේ ලෝකෙ ඉන්න සෑම කෙනෙක්ම මේ ජීවිතයට ඇසට කනට නාසයට මුලා නොවේවා කියලා. ඒ වගේම මම හිතුවා මේ ලෝකෙ ඉන්න සෑම කෙනෙක්ම සමගියෙන් සතුටින් සැනසෙල ජීවත් වේවා කියලා. ඒ වගේම මම හිතුවා මේ ජීවිතය අවබෝධ කරගන්න නම් මම සිල්වතෙක් වෙන්න ඕන කියලා. මම මේ සීලේ පිළිපදලා මම මගේ ජීවිතය අවබෝධ කරගත්තා. මට අවබෝධ වුණේ මෙන්න මේම ජීවිතයක්. මට පේනවා මේ සමාධියෙන් බලනකොට සමාධිමත් සිතින් බලනකොට දිව්‍ය ලෝක පිළිපදලා තියෙන හැටි, බ්‍රහ්ම ලෝක පිළිපදලා තියෙන හැටි, මේ පෘථිවි ගර්භයේ අසුරු කරගෙන අටමහා නිරයන් පිළිපදලා තියෙන හැටි. ඇත්තටම මේ මහා පොළොව අභ්‍යන්තරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 136ක් නිරයන් පිහිටලා තියෙනවා. ඔබත් එක්ක හිටපු මාත් එක්ක හිටපු අතීතේ අනන්ත ප්‍රමාණ පිරිසක් අදටත් මේ මහා පොළොව ඇතුළේ පැහැෙනවා. බලා ගන්න පුළුවන් කෙනෙකුට යන්න ඕනොත් මේ කියන්නේ ඇත්තක්ද කියලා. හැබැයි ගිහිල්ලා බලන දවසේ කරගන්න දෙයක් නැහැ.
ඒවගේ භාග්‍යතුන් අප දේශනා කරන අද කාලදීල ඉන්න මිනිස්සයා ඊළඟට මැරිලා ගිහලා බලනකොට වැසිකිලි වල ඉපදිලා ප්‍රේතෙක් වෙලා භූත කාදක ප්‍රේතෙක් වෙලා ඔබට හෝ මට ඒ වගේ දෙයක් වුණොත් කවුද බේරගන්නේ? ඔබේ සොයුරාට බේරගන්න පුළුවන්ද? ස්වාමියාට භාර්යාවට බේරගන්න පුළුවන්ද? ඔබේ තිබ්බ සමාධි තත්ත්වයේ ධනේ නිලයේ කුලේ බලයේ තෙන්දි බලංගු වෙයිද? කවුද මේ මේ තත්ත්වයේදී ඔබ වෙනුවෙන් හඳුනගන්නේ? මේක බොරුවක් දැක්කක්ද කියලා තව නොබෝ දවසකින් වේල් ගණනකින් රාත්‍රී ගණනකින් ඔබට වැටහෙනවා. හැබැයි ප්‍රමාද වුණොත් එදාට ලැබෙන තීන්දුව වෙනස් කරන්න බැරි වෙනවා. එනිසයි මේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා අනුකම්පාවෙන් නැවත නැවත ඔබ තෙද ගන්වන්නේ. නැවත නැවත ඔබට මහා අනුග්‍රහයක් ලබා දෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. සැබවින් ඔබ සතුටින් ඉන්න නම් මේ ධර්මතම හිත පුරුදු කරන්න. ඔබට කරන්න තියෙන්නේ කෙස්ලම් නියද සම්මස් නහර වලින් සකස් වෙත මේ ශරීරයට වසඟවන්නේ නැතුව මේකේ ඇත්ත දෙස බලන්න. ඇත්ත දෙස බලලා ලස්සනට ඉන්න කුස පිරෙන ආහාරයක් අරගෙන හොඳට ඇඳුමක් පිළිවෙලකට ඇඳලා පිරිසුදුව ලස්සනට ජීවත් වෙන මේ ධාමයේ තරම් වෙන කිසිම චින්තනයක අවසරයක් නැහැ. මේ ධාමෙන් බිහි කරන පුද්ගලව සැබවින්ම කායික මානසික පාරිශුද්ධියක් ඇති අය අපට බලවලා තියෙන විනය ඔබ දන්නවා නම් වික්ෂුන් වහන්සේලා හැටියට මහ පුදුමාකාර පිරිපුන් ගෞරවණීය අදහස් මාලාවකින් ආකල්පයකින් ජීවත් වෙන අය තමයි වික්ෂුන් වහන්සේලා වෙන්න ඕනේ. එනිසා අපි හිතන විදිහෙන් කාටවත් හිංසාවක් වෙන්න බෑ. කවුරු හරි වික්ෂුවක් නිසා හිංසාවක් වෙනවා නම් ක්‍රමයේ වර්ධවාගෙන තියෙනවා. ඉතින් එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ දර්ශනය ඔබ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඔබට ඒකාන්තයෙන් සැනසෙන්න තියෙනවා. මේ මහා ජීවිතය, මේ මහා දුක මෙව අවබෝධ කරගන්න මේක තමයි තියෙන එකම අවස්ථාව. ආය ළඟකදී අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ගිහි ජීවිතේ ජීවත් වෙනවා වගේම මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරමින් මේ ඇසට කනට නාසයට මුලා වෙන්නේ නැතුව ඇස් දෙකෙන් පෙනෙන දේ මත සියල්ල සඳහා පවත්වන්නේ නැතුව හිත තැම්පත් කරගෙන හිත නිදහසේ තබාගෙන ඉහළ පහළ යන සුෂ්ම ධාරාවට සිය පිහිටවල මොහොතක් හය හිජුව තබාගෙන ඔබ ඔබේ හිත ඔබ ඔබේ ගත සැහැල්ලුවට පත් කරන්න. ඔබ ඔබේ හිත ගත සැහැල්ලුවට පත් කරනකොට පුදුමාකාර විදිහේ සෑම ජීව ශෛලයකටම දැනෙන විදිහේ සැනසෙල්ලක් ලැබෙනවා. ඉතින් එනිසා මේක ලබන්න අවශ්‍ය වන්නේ උවමනාවසා කැපකිරීමේ හැකියාව. මේ සඳහා යම් කාලයක් ගත කරන්නට ඕන. හිතන ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුයාත කරගන්නට ඕන. ඒ වගේම ඔබ බොහොම සාමකාමී නිනීගේ අදහසකට පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඔබ මුදල් හදල් උපයා ගන්න ආකාරයේ ජීවිතේ පවත්වන්න යමක් සම්බන්ධ කර ගන්න ආකාරයේ ධර්මානුකූල වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් හොරකමින් වැරදි දේවල් වලින් වෙන් වුණොත් මේ ඉතාමත් නික්මනින් දියුණුවක් කරා යන වැඩපිළිවෙලක් බවට පත් වෙනවා ජීවිතේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට බිහි කරපු මේ දර්ශනයේ කොටස්කාරය බවට පත් වුණේ රජවරු රාජකුමාරිකාවෝ. ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මය අරන් ආවට පස්සේ ඉස්සෙල්ලාම මේ රටේ මේ ධර්ම මාර්ගය තුළට බැසගෙන ඒ ප්‍රතිවේද කළේ අනුලා දේවිය ඇතුළු 500ක් රජකුමාරිකාවෝ. දේවානම්පියතිස් රජතුමාගේ රජමැදුරේ හිටපු රාජකීය කුමාරිකාව තමයි මේ ධර්මයේ ඉස්සෙල්ලාම අවබෝධ කරගෙන සෝවාන් ආර්ය ශාජිකාවන් බවට පත් වෙලා මහරජතුමාගෙන් අවසරයෙන්නේ අනේ අපිට පැවිදි වෙන්න අවසර ලබා දෙන්න කියලා. එනිසා මේ ගහම මේ සාමාන්‍ය මිනිසුන්ගේ කන්න බොන්න නැතිව ශාසනයට ආප්පාඩ ලැබෙන වරප්‍රසාදයක් නෙමෙයි. දුප්පත් තැනක ඉඳන් ඇවිල්ලා පැවිදි වුණත් බුදුසසුනට ආවක්, පොසත් තැනක ඉඳන් බුදුසසුනට ආවක්, ඔබේ ධනය නිලය ආදී දේවල් මේකේ ප්‍රධාන කාරණා නෙමෙයි. ඒ සියල්ල අප්‍රධාන කාරණා. ඔබට වැදගත් වෙන්නේ මේ ගහම කොච්චර දුරට ජීවිතයට ගලපා ගන්න ඔබ දක්ෂ වෙනවාද කියන කාරණා. කොච්චර දුරට මේ ගහම ජීවිතයට ගලපා ගන්න පුළුවන්ද කියන කාරණා. එනිසා අද වගේ දවසක බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා, දේශකයන් වහන්සේ නමක් වඩමවාගෙන මේ විදිහට වාඩි වෙලා මේ අහන්නේ ඔබේ ජීවිතයේ සැනසෙල්ල උල්පත මතු කරගන්නේ කොහොමද කියන එක. එනිසා මේ මා ඉදිරියේ නෙමෙයි ඔබ තැන්පත් වෙලා ඉන්නේ එදා ලෝකෙට පහළ වෙච්ච ඒ විරාගී මුනිවරයාගේ දර්ශනීය ඉදිරියේ. බලන්න හිතලා ඔබ මේ කරනදී අද මේ ආපු බණපදයේ සිත පහදවාගෙන ඔබ ඇහුවනම් ඒ කාන්තෙන් මේ තුළ තියෙනවා ඔබට ඔබේ ජීවිතය හඳුනා ගන්නා විදිහේ පැහැදිලි අනුශාසනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය යම් කිසි කෙනෙක් මගේ මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා සිල්වතෙක් වෙලා ගුණවතෙක් වෙලා අහිංසක මනුස්සයෙක් වෙලා කාටවත් හිංසා කරන්නේ නැතුව හැබැයි බොහොම තීක්ෂණ නුවණකින් යුක්තව මේ ධර්මයේ පුරුදු කළොත් එයාට ඒ මොහොතේ පටන්ම සොම්නස සතුට කඳුළු උපදිනවා උතුරනවා කියලා. ඒක ඒකාන්තයෙන් සත්‍යයි. එනිසා ඔබ මෙතන ඉන්න සෑම කෙනෙක්ම වගේ ඒකාන්තයෙන් සංසාරේ පින් කරලා මේ ලෝකෙට ආපු අය. මෙතන බිහිරෝ කවුරුවත් නැහෙනි, අන්ධය කවුරුවත් නැහෙනි. කන් ඇහෙනවා, ඇස් තේනවා, හොඳ අංගපසංග පිළිබඳ තියෙනවා, දත් ටික තියෙනවා, මූණ තියෙනවා,
හැම කෙනෙක්ම වගේ හැම කෙනෙක්ගේම මුහුණක් දිහා බලන්න ප්‍රියයි මනාපයි. වයසට ගියත් ප්‍රියයි මනාපයි. දැන් මේ අම්මා දිහා බලන එක ප්‍රියයි මනාපයි. ඒ නිසා මේ මෙතන ඉන්න කවුරුත් කරුමක්කාරයෝ නෙමෙයි. හැමෝටම පින් තියෙනවා. හැබැයි මේ පින හරියට හසුරුවා ගත්තේ නැත්නම් මෙතනින් මත්තේ යන තැන පිළිබඳව ලොකු අවධානමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජීවිතයේ පවත්වන ආකාරය මත මරණාසන්න සමයේ යාට තීන්දුව ලැබෙනවා. හරියටම කිසිම අසාධාරණයක් නැතුව එක දවසක් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන්ගේ දිව්‍ය විමාන බලන්න. එක තැනකට ගියාට පස්සේ ඒ දිව්‍ය විමානයේ ඉන්නවා බබලන ආලෝකයක් ඇති ශරීරයක් තියෙන දෙවඟනක්. ඉතින් අහනවා දේවතාවියෝ නුඹේ ශරීරේ බබලනවා. මහා පුදුමාකාර ආලෝකයක් තියෙනවා. හාත්පසට ආලෝකය නැගිලා. ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ බොහෝ පින් කරන්නේ නැති නේද? කියන්න කැමතිද කරපු පින? ඒ වෙලාවේ මේ දෙවඟන ටිකක් පැජ්ජාවටපත් වෙනවා. ඉතින් කියනවා ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මහා ලොකු පිනක් කළේ නැහැ. හැබැයි මම කවදාකවත් ස්වාමීනි බොරුවක් නම් කිව්වේ නැහැ. මම සත්‍ය වචනේ ආරක්ෂා කළා. සත්‍ය වචනේ රැකපු පින නිසා තමයි මනුස්ස ලෝකෙන් අවසන් වෙනකොට ඒ ජීවිතය නිදාගෙන නැගිට්ටා වගේ මේසා ආශ්චර්යමත් ජීවිතයක් මට ලැබුණේ කියලා දෙවඟන කියනවා. තවත් දිව්‍ය විමානයකට යනවා. ඒ දිව්‍ය විමානයට ගියාට පස්සේ දෙවඟන ටිකක් පැකිලෙනවා උත්තර දෙන්න. අහනවා දේවතාවිය ඔබ කරපු පින කුමක්ද? කියනවා ස්වාමීනි මම අද මේසා ආශ්චර්යමත් ජීවිතයක් ලැබුවට මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ එක්තරා ගෙදරක දාසියක් හැටියට දාසකම් කරතර හිටියා. ස්වාමීනි මේ ගෙදරදී මට අනේක විද ගැරහුම් නින්දා තාඩන පීඩන ලැබුණා. සමහර වෙලාවට මම ඔළුවේ ලේ පෙරාගෙන තමයි ගිය දොර අමදින්නේ. කොච්චර වැඩ කළත් ස්වාමීනි ඇතිවීමක් නැහැ. මට කරුණාවෙන් සැලකුවේ නැහැ. හැබැයි ස්වාමීනි මම කවදාකවත් ඒ අත්තෝ පිළිබඳව තරහක් ඇති කරගත්තේ නැහැ. මෛත්‍රියෙන්ම කාලගත කළා. මෛත්‍රියෙන්ම හිතුවා මෛත්‍රී සහගත වචන කතා කළා. ස්වාමීනි මෛත්‍රිය පුරුදු කරපු නිසා මම ඒ ජීවිතයෙන් පස්සේ අද දෙවලොවට ආවා. ඥාහිංසක දාසිය අදත් ඉන්නවා දිව්‍ය ලෝකේ. තව දෙවගණක් ළඟට යනවා. අහනවා ඔබ මේසා අසිරිමත් දේවතාවියක් බවට පත් වුණේ කිනම් පිනක් කරලාද? ඒ වෙලාවේ කියන ස්වාමීනි මම එක දවසක් උක්හේන උක් වගාවක් ආරක්ෂා කරමින් බලාගෙනමින් ඉන්නකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එතනින් වඩිනවා. මම උග්ගහක් කපාගෙන උක්පුරු කීපයක් මේ ස්වාමීන් වහන්සේට පූජා කළා. එපමණයි මා කරගත්තු පින මම අද දිව්‍ය ලෝකේ. හිතලා බලන්න මේ වගේ ප්‍රවෘත්තීන් පැහැදිලි සාක්ෂි දහස් ගණනක් ලක්ෂ ගණනක් ඉතිහාසයේ තියෙනවා. හැබැයි මෙව එකක්වත් බොරු නෙමේ, කට දෙන නිසා කියනවා නෙමේ, හුදු සුරංගනා කතා නෙමේ, සත්‍යයේ හෙළිදරව්ව. එතකොට ඒ අත්ව අදත් දිව්‍ය ලෝකේ ඉන්නවා. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා නැවත වතාවක් දෙව්රම් විහාරයේ ධ්‍යානවා. ස්වාමීනි මේ පුංචි කුසලයක් කරන අත්ව පවා දිව්‍ය ලෝකේ යනවනේ. ඒක ඇත්තක්ද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා සත්කම් භනේ නුජ්ජේයයි දජ්ජා පස්මින් පියාපිතෝ ඒතේහි තීහි තානේහි ගච්ඡේ දේවාන සම්පති. සත්‍ය කතා කරන්නේ කිසිම කාරණයකින් කිපෙන්න එපා, ද්වේෂ ඇති කරගන්න එපා. දජ්ජා පස්මින් පියාපිතෝ ඇති හැකි පමණින් දන් දෙන්න, එපමණකින්ම සුගතිය උපදිනවා. එක දවසක් කොසල් මහරත්තුමාගේ අගබිසව ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මනුස්ස ලෝකේ කාන්තාවරු ඉන්නවා දීප කොටස සමහර කාන්තාවරු හරිම ලස්සනයි රූපේ. හැබැයි ස්වාමීනි හරිම දුප්පත්. සමහර කාන්තාවරු වෙනවා ස්වාමීනි රූපයෙන් අවලස්සනයි හැබැයි ධනවත්. ස්වාමීනි සමහර කාන්තාවරු වෙනවා මේ ලෝකේ රූපේනුත් බොහොම ලස්සනයි, මහා ධනයක් කීර්ති නාමයක් තියෙනවා. ස්වාමීනි සමහර අය ඉන්නවා රූපේනුත් අවලස්සනයි, අන්තසරණ වෙලා පැල්ගල ඉපදිලා දුක් විඳිනවා. ස්වාමීනි හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මල්ලිකාවෙනි හේතුඵල ධර්මමයි, කර්මඵල ධර්මමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ලස්සන රූපයක් තියන අය අතීතේ වෛර කළේ නැහැ. සෑම සිදුවීමකදීම, සෑම ජීවිතයේ මොහොතදීම, ජීවිතේ හැම වෙලාවකම මෛත්‍රියෙන් කාලගත කළා. වෛර කරන්න ගියේ නැහැ. හැබැයි දන් දීපු නැති නිසා දුක්පත් වුණා. මෛත්‍රිය කරපු නිසා ලස්සන රූපයක් ලැබුණා. ප්‍රහිතල බලන්න මේ ජීවිතය අනෙකුට යමක් ලැබිලා තියෙනවා කොහොමද ලැබුණේ කියලා. ඉන් අනතුරුව වාදාරනවා මල්ලිකාවෙනි සමහර කාන්තාවරු මනුස්ස ලෝකේ ගත කරාම පෙර ජීවිතවල පුළුවන් තරම් ඇති හැකි පමණින් දන් දෙනවා. හැබැයි පුංචි දෙයකට තරහ ගන්නවා. හැම වෙලාවකම හිතේ තරහ තියෙන හැබැයි දන් දෙන්න කැමති. අන්න එහෙම කෙනෙක් මනුස්ස ලෝකේ ආවට පස්සේ රූපය අවලස්සන වෙනවා, මහා ධනයක් ලැබෙනවා. මල්ලිකාවෙනි මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් දන් දෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ ඉන්න කාන්තාවක් මෛත්‍රී කරන්නේ නැහැ. හැම වෙලාවකම තරහෙන් ඉන්නේ. හැම වෙලාවකම කුකුරු කුකුරු ඉන්නේ. පැටලින්න තනක් හොය හොයා ඉන්නේ. ඒ වගේ කෙනෙක් මලාට පස්සේ දන් දීලා නැහැ,
මෛත්‍රී සිතකින් කාලය ගත කරගන්නේ මනුස්ස ලෝකෙදි අවලස්සන කෙනෙක් වෙනවා. කිසිම අනුභවයක් නැහැ, ධනයක් නැහැ, නිලයක් නැහැ, කුලයක් නැහැ, බලයක් නැහැ. ඊළඟට දේශනා කරන ලස්සනම කාන්තාව දිනනවා මේ ලෝකෙ. ඒ වගේම මහා ධනය ඉසුරුමත් බවක් ලැබිලා තියෙනවා. ඒ අත්ත හොඳින් මෛත්‍රියෙන් කාලය ගත කළා ඇති හැකි බමුණින් නම් දුන්නා. හේතුව සම්පූර්ණ වුණා, ඵල ධර්මය ලැබුණා. මෙතන ඉන්න මේ සෑම කෙනෙකුට මේ දරුව ඇතුළු යමක් ලැබුණා නම් ලැබුණේම ඔය අත් ඔය අත්වලින් සංසාරේ දන් දීපු නිසා. යම් සරසිල්ලක් අද වෙනකම් ලැබුණා නම් ලැබුණේම කරපු පින් නිසාමයි. හැබැයි තව දවස් කීයකටද ඔබ වළංගු වෙන්නේ කියන එක මට කියන්නත් බෑ, ඔබ දන්නේ නැහැ. එනිසා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය කුමක්ද? මැරෙනවා මැරෙන දවස දන්නේ නැහැ. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මැරෙනවා කියලා දන්නවා යන තැන තාම මෙතන ඉන්න එක්කෙනෙක්වත් දන්නේ නැහැ. එනිසා මේක තමයි සැබෑම ප්‍රශ්න. මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැති මිනිස්සෙක් ඉන්නවා නම් එයා අන්ධයෙක් කියලා කියන්න පුළුවන්. මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම්. එනිසා මේ ප්‍රශ්නේ විසඳගන්න නැත්නම් මෙතන ඉන්න ඔක්කොම වගේ ඇස් වෙනුනට සැබවින් මන්ද භාවයකින් යුක්තයි. මම මේ පොඩි වෙලාවේ උත්සාහවත් වුණේ අන්ධ භාවයෙන් ඔබව මුදවලා බුදුරජාණන් වහන්සේගේ ජීවිත දර්ශනයට ඔබේ චින්තනය අනුයාත කරන්න. එනිසා ඔබ සැබවින්ම පින් කරලා මනුස්ස ලෝකෙට ආපු පින්වත් පිරිසක් නිසා මේ කරුණ ගැන නැවත නැවත මෙනෙහි කරන්න. එනිසා මේ ඔබේ ජීවිතේ ඔබට ජය ගන්න පුළුවන් තව එක දවසක් ඉතුරු වෙලා තිබුණා. තව ජීවත් වෙන එක දවසක් තිබුණත් ඇති. එනිසා හොඳට මෙනෙහි කරන්න. කිසි දවසක මේ අම්මා රූපේ ගැන හිතන්න එපා. වේදනාවන් ගැන හිතන්න එපා. රූපේ ගැන හිතනවා නම් මෙහෙම හිතන්න. මේ රූපේ කාන්තෙන් අනිත්‍යයි කියලා හිතන්න. පිරිසිදු හිතක් ඇති වෙනවා. මේ රූපේ කාන්තෙන් දුකයි කියලා හිතන්න. ඕනතරම් සාක්ෂි දෙන අවුරුදු 50 60 ඉතිහාසයේ මේ පොඩි දරුවෝ වගේ හිටපු අම්මා කෙනෙක් තමයි මේ කෙනෙක් තමයි අද මේ අම්මා. වයසට ගිහිල්ලා ඉන්නේ. වයස කියන කාරණය නින්දනීය කාරණයක් නෙමෙයි. වයස කියන්නේ හැලුවටපත් කරපු දෙයක් නෙමෙයි. මේ අම්මගේ ජීවිතයේ තියෙන ගුණ ධර්ම සමුදාය ජීවිත අත්දැකීම් ටික මේ කුඩා දරුවන්ට නෑ. හැබැයි මෙතන කියන්නේ මේ අම්මත් මේ වගේ හිටිය දවසක. දැන් අද මේ අම්මගේ රූපය, මේ අම්මගේ වර්ණය, මේ අම්මගේ හැකියා, ගතේ හිතේ වාරුව දැන් ඔක්කොම අඩු වෙලා. තව මේ අම්මට සීමිත වේල් ගන්නයි තියෙන ආහාර අනුභව කරන්න. තව සීමිත රාත්‍රිය ගන්නයි මේ අම්මා මේ ඇඳගෙන නිදා ගන්න. තව සීමිත වේල් ගන්නකට තමයි මේ අම්මගේ මේ සීම හැකියාව ලදා පවතින. මේ අම්මා වගේම මෙතන ඉන්න හැමෝටමත් තව සීමිත වේල් ගන්නයි තියෙන්නේ. මේ කුඩා දරුවටත් තියෙන්නේ සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් දින ගණන. සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් තත්පර ගණන. එහෙනම් මේක මොනතරම්නම් විහිළුවක්ද? මොනතරම්නම් ස්වල්පයිද? මොනතරම්නම් පරිත්තද? මොනතරම්නම් සත්‍යමත්ද මේ ජීවිතේ කියන්නේ? එනිසා මේක ගැන හිතුවේ නැත්නම් ඔබ සැබෑ චින්තකයෙක් නෙවෙයි. මේ ගැන අවබෝධයක් නැති ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට සැබෑ සරණක් ලබාගෙනද කියලා ඔබ අහලා බලන්න මේ ජීවිතේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ සැබවින්ම සත්‍ය අවබෝධ කරගෙන සත්‍යයෙන් සැනසීච්ච උතුමන් වහන්සේ. සීලං සමාධි පඤ්ඤාච විමුක්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සින ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මම භාසි භික්ඛූණ දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බතු. සීලය මෙයයි, සමාධිය මෙයයි, ප්‍රඥාව මෙයයි, සැබෑ සැනසීමේ මාවත මෙයයි කියලා ලොවට හිමි කරපු බුදුරජාණන් වහන්සේ තමනුත් සැනසීලා ලෝකයක් සැනසලා පිරිනිවන් වැඩියා. දැන් බොහෝ කාලයක් ගත වෙනවා. දැන් ඊළඟ වාරය ඔබේ මරණයට, තැන් ඊළඟ වාරය ඔබේ සමු ගැනීමට. එක මහපාරකද ඔබට කියන්න බෑ. ඒ සමු ගැනීම මේ නිවසේද වෙන නිවසකද ඔබට කියන්න බෑ. ඒ සමු ගැනීම අහසද පොළොවද කියලා ඔබට කියන්න බෑ. ඒ සමු ගැනීම ඇතැම් විට ඔබ අනුභව කරන බත් කුල බත් කට හිර වෙලා වෙන්න පුළුවන්. ඔබ ගිලින ඔබ ඔබේ පිපාසය සංසිඳ වෙන පැන් කොද හිර වෙලා ඔබ මැරෙනවා. ඔබ හිතලා බලන්න. එනිසා මෙහෙම ජීවිතයක් සමග හැල්ලුවෙන් කටයුතු කිරීම මේ ගණන් නොගැනීම. ඔබ හිතලා බලන්න අද වෙනකොට ඔබ ඔබේ රූපය ඔබේ ඔය රූපේ පිළිවෙලකට තියාගන්න ඔබේ රූපේ ලස්සනට තියාගන්න කොච්චර දුක් වෙනවද? මොන තරම්නම් වෙහසක් දරුවද? මොන තරම්නම් දහ දුකක් ඉඳලාද මේ රූපේ අද වෙනකම් මෙහෙම තියාගෙන ඉන්නේ? දානි වළඳන්න ඕනේ, සිවුර සෝදන්න ඕනේ, මේ ඇඟපත නිරන්තරයෙන් පිරිසුදු කරන්න ඕනේ. මොන තරම් දුකක්ද? හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රන් ඵලයක් ඇතුලේ අසුචි පුරවල සිත්තම් කරලා ලස්සන වස්ත්‍රයකින් සරසලා තියෙනවා වගේ මේ ශරීරයක. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා ඔබම දකින්න. එනිසා මේකට මුලා නොවි මේක ඇත්ත හඳුනාගෙන රසට කන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඇත්ත හඳුනාගෙන ඇත්තදෙස මේ සත්‍ය දෙස ඔබේ චින්තනය යොමු කරලා ඔබ ලස්සන ජීවත් වෙන. එතකොට ඔබේ මෝහය මුලාව මොහොතින් මොහොත අඩු වෙනවා. රජවරු රජ මැදුරු වර ඉඳගෙන ප්‍රථම ධ්‍යානයේ සම්වැදුණා.
දෙවන ධ්‍යානෙ සමවැදුන සෝවාන් වෙලා බිම්බිසාර වගේ රජවරු රාජ්‍ය පාලනය කළා. ධර්මාශෝක වගේ රජවරු ඉන්දියාවේ මහා අධිරාජ්‍ය බලයක් හිමි රජවරු. ඉතිහාසයේ මට හිතෙන අවසාන අධිරාජ්‍ය ඉන්දියාවේ. ඒ තරම බලය ලබාගෙන නමුත් ධර්ම සනසිල්ල වින්දා. දුටු ගැමුණු වගේ මහා රජවරු මේ ධර්මීය සනසිල්ල වින්දා. දඹදෙණි පරාක්‍රම වහව වගේ රජවරු සමහර පොත් ලියනවා. මේ විසුද්ධි මාර්ගයේ වගේ පොත්වලට සන්නයක් ලියනවා. ඒ සන්නේ ලියන්නේ මේ මහා රජතුමා. මේ මහා රජතුමා මුලින්ම කියනවා මම මේ සන්නේ ලියන්නේ අරණ්‍ය ගත වෙලා භාවනා කරන ධර්මයේ ගැන වැඩි අවබෝධයක් නැති ධර්මයේ ඉගෙන ගත්තේ නැති ස්වාමීන් වහන්සේලාගේ පහසු නිර්ණය වෙනවා කියලා. රජ මාලිගාව ඉන්න මේ රජතුමා ධර්මයේ කියලා දෙනවා අරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට පුරුදු කරගෙන යන්නේ. එහෙමයි මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ වුණාට පස්සේ මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ වෙන කෙනාට කව මොහොතකින් මැරෙනවා කිව්වත් සිනහාවක් විතරයි මුවගට එන්නේ කවදාවත් දැසම කඳුලක් එන්නේ නැහැ. ඒ කාලේ හිටපු සමහර උපාසකවරු මරණාසන සමයේදී තමන්ගේ දරුවෝ තමන්ගේ භාර්යාවරු සේවකයෝ රැස් කරලා කියනවා මම දැන් දිවලෝකයට යන්නේ සූදානම්. මම දැන් දිවලෝකයට යන්නයි හදන්නේ. මේ ළඩ ඇඳේ ඉඳන් කියන්නේ. මම තව ලොකුම වෙලාවකින් දිවලෝකයට යනවා. ඉතින් දරුවෝ කියනවා මේ තාත්තට දැන් නම් හොඳටම විකාර වෙලා. තාත්තා දැන් රොඩවනවා. තාත්තා දැන් දිවලෝකයට යනවා කියනවා. ඉතින් මේ දරුවෝ කියනවා තාත්තා ඉන්නකන් දන් දුන්නා. තාත්තා ඉන්නකන් ආරාමයට විහාරයට ගියා. සංඝයා ඇසුරු කළා. ඒ වුණත් දැන් තාත්තා මරණාසන්න සමයේ චිත්ත වික්ෂේපයකටපත් වෙලා දොඩවනවා කියලා. ඉතින් කියනවා තාත්තා නැහැ නැහැ දරුවනි මම දොඩවනවා නෙමෙයි මම විපාර කියනවා නෙමෙයි මම දිව්‍ය ලෝකෙට යන්නයි ඉන්නේ. ඉතින් කියනවා ඔබ කියන කතාව අපි කොහොමද විශ්වාස කරන්නේ? විශ්වාස කරන්න පුළුවන් වුණත් බැරි වුණත් මේක තමයි ඇත්ත. මම ඉන්නකන් දන් දුන්නා. මම ඉන්නකන් සිල් රැක්කා. මම ලෝකෙ හැමෝත් එක්කම සමගින් ජීවත් වුණා. මම උදර සල්ලි හම්බ කරා. ඒ වගේම මමත් අනුභව කරලා දන් පෙන් දීලා ලෝකෙට පූර්වාදර්ශයක් සපයමින් මම හොඳ මිනිහෙක් හැටියට ජීවත් වුණා. ඒත් දරුවෝ විශ්වාස කරන්නේ නැහැ. කියනවා එහෙනම් දරුවනේ මල් මාලාවක් අමුණකු මල් මාලාවක් මගේ අතට ගෙනහැල්ලා දෙන්න කියනවා. මල් මාලාව ගෙනල්ලා දුන්නට පස්සේ සියලු දෙනාටම පේන්න අහසට විසිකනවා මේ මල් මාලාව. මල් මාලාව අහසේ රැඳිලා තියෙනවා. මොකේද රැඳිලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. ඒ වෙලාවේ කියනවා දරුවනි මේ තුසිත දිව්‍ය ලෝකෙන් ආපු මාව රැගෙන යන්න ආපු රතයේ තමයි මේ මල් මාලාව රැඳිලා තියෙන්නේ. දැන් ඉතින් විශ්වාස කරන් වෙනවා මල් මාලාව අහසේ තියෙනවා. විශ්වාස කළත් ඔබ නොකළත් පින් කරපු ඇත්තෝ දෙව්ලොව යනවා. පව් කරපු ඇත්තෝ අපායට යනවා. එනිසා අපායේ ඉඳලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම වගේ ප්‍රේත ලෝකයට ගියාය, නිරේ හිටපු අය, තිරිසන් ලෝකයට ගියාය. දැන් අද කකුල් දෙකයිනේ තියෙන්නේ. අතීතේ ඔය ඇත්ත කකුල් හතරෙන් ඇවිදගෙන ගියා මේ මහා පොළවේ. බඩගාගෙන ගියා සමහර කෙනෙකුට කකුල් 100ක් විතර තිබ්බා ඔය පත්තෑයෝ වගේ ඉන්නේ. සමහර කෙනෙකුට කකුල් තිබුණේම නැහැ. දැන් ඔබ අධ දෙකෙනා දාහර අනුභව කරන්නේ. ඔබ අතීත ජීවිතවල සමහරකට උලා කාපු වාර තියෙනවා. දැන් ඔබ අද කන්නේ බත්නේ රස මසවුන්නේ අනුභව කරන්නේ. අතීතයේ ඔබ සෙමසොටු දෙකක් හොයා ගන්න කොච්චර දුකින්ද මේ ජීවිතේ පවත්තන සංසාරය. එහෙම ඉරණමකින් තමයි ඔබ අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. මේක සෝචනීයයි. ඒදාන්තයක්, ශෝකාන්තයක් මේක අවසානේ. එනිසා මේක දුර්ලභ අවස්ථාවක්. හරියට අර කන කැස් බෑවේ මහා සාගරයෙන් උඩ බලනවා වගේ. එනිසා දැන් ඔබට හිරුවැලිය පේනවා, සඳේලිය පේනවා, තාරකා රූප පේනවා, පර්වත සාගර කඳු වැටි, තනමඩුළු නුව පේනවා. දැන් මේ සියල්ල ඔබ දැකලා මේ සියල්ලට මුලා නොවි මේ සියල්ල අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ජීවිතයට සම්බන්ධ කරගන්න. සිරිවතා හැමදාම ඉතිහාස සරසුණා, ගුණවතා සරසුණා, ධර්මධාරියා සරසුණා, අධර්මවාදියා හැමදාකම කඳුළු වෙනවා. එනිසා ඔබට ජීවත් වෙන ඉතුරු වෙලා තියෙන දින කීපය හොඳටම ප්‍රමාණවත් මේ ධර්මයේ සැනසීම ලබන්න. එනිසා ඔබ අප්‍රමාදී වෙන්න කියන එක තමයි මේ ධර්ම දේශනාවේ අවසානයේ ඇටියට මම ඔබට මතක් කරන්නේ. ඉතින් ඒ නිසා අද මේ උතුම් ධර්ම දේශනාවේ මේ නිවස සිද්ධ කරන්නේ පින්වත් විශ්ව මහත්මයා ඇතුළු මේ පින්වත් පිරිස අපට ආරාධනා කළා. ඉතින් මේ ආරාධනාව පිළි අරගෙන අප මේ නිවසට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඔබට දේශනා කළා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත මහා පින, ඒ වගේම මේ උතුම් ධර්මය ඔබ ශ්‍රවණය කළා, ශ්‍රවණය කළ රැස් කරගත්තා වූ මේ මහා පින ඔබේ ඒ පින්වත් හේතුමාට අනුමෝදන් කරන්න ඔබ සූදානම් වෙන්නේ. ඒ පින අනුමෝදන් කරන්න
ඉතින් ඔබ සිහි කරගන්න ඔබ මේ ලෝකෙට බිහි කරපු ඔබේ පියා මිය පරලොව ගියාට පස්සේ කරන්න තියෙන එකම දේ තමයි ඔබට මේ වගේ පිනක් රැස් කළ අනුමෝදන් කරන එක. කන්න දෙන්න බෑ ආද නයි තත්ත කසීයත්ති ගෝරක් එත්ත නවිජ්ජති ඉතෝ දින්නේන යාපෙන්ති තේතා කාල කතා තමයි මේක තමයි පිළිබඳව ඇත්ත. ඔබ දෙන පිනෙන් තමයි සිං ගන්න පුළුවන් තැනක හිටියොත් ඒ අත්ව සැනසෙන්නේ. එනිසා අනුන්ගෙන් ලැබෙන පිනෙන් සැනසෙන තැනක හිටියොත් මේ දෙන පිනේ පින් අපි එතුමාට අනුමෝදම් වෙනවා. ඉතින් එනිසා අපි මේ වෙලාවේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණයෙන් මහා සංඝරත්නය මේ නිවසට වඩා හිඳවාගෙන පාදෝවණය කළ බොහොම ගෞරවයෙන් මේ ආසන පනවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් ගිලම්පස බොහොම පිරිසිදුවට පූජා කරලා දහත් පට්ටි පූජා කළ ධර්ම දේශනාවට ආරාධනා කරලා නව කප්පං සුත ධම්ම අට්ට කප්පං ච යාචිතෝ ඒක කප්පං අනුමෝදෙන්තෝ දේසිතෝ ච අසංකේ නව කප්පං සුත ධම්මං. දැන් මේ ධර්මයේ ගෞරවයෙන් ඇහුවා මහා කල්ප නමයක් යනකම් මේ ධර්මය අහපු වානිසංශය ඔබ පිටුපසින් ලැබිලා ඔබව සනසනවා. සිත පහදවාගෙන බුදුරදුන්ට ධර්මරත්නයට සංඝරත්නයට අසු වූ බණපදයෙන් ඇතිවෙච්ච කුසල පිට පරම්පරාවේ ආනිසංස අනන්තයි අප්‍රමාණයි. වචන වලින් කියන්න බෑ. ඔබට නොබෝ දවසකේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් වේවි. නව කප්පං සුත ධම්මා අට්ඨ කප්පං ච යාචිතෝ අනේ ස්වාමීනි ධර්ම දේශනාවක් කරන සේක්වා කියලා යමෙක් ආරාධනා කරා නම් මහා කල්ප අටක් යනකම් එයාට සැනසෙන්නේ හේතුවක් වෙනවා. අට්ඨ කප්පං ච යාචිතෝ ඒක කප්පං අනුමෝදෙන්තෝ කියනවා. අපේ ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා, කැමති කෙනෙක් එන්න අසන්න. අපි මෙහෙම ධර්ම දේශනාවක් පවත්වනවා. අනේ සාදු සාදු මේ ධර්මයේ ලෝකෙට ඇසේවා, ජීවිත අවබෝධය ඇති කරන ඒ ආර්ය විද්‍යාව ලෝකෙට ඇසේවා කියලා කෙනෙක් අනුමෝදන් වුණා නම් මහා කල්පයක් සැනසෙන්නේ ඒක හේතුවක් වෙනවා. යම් කෙනෙක් ඔය අත්ව කෙරේ අනුකම්පාවෙන් මේ බුදුබණ පදේ දේශනා කරා නම් දේශකයන් වහන්සේ අනන්ත ප්‍රමාණාල සැස ලැබෙනවා. එනිසා මගේ පැමිණීම මට සැනසීම පිණිස හේතු වෙනවා. මගේ පැමිණීම පළමු කොට අර්ථවත් වන්නේ සැනසීමට හේතු වෙන්නේ මට. ඒ වගේම ඔබට. ඉතින් එනිසා මේ රැස් කළ සියලු පින් ඒ පින්වත් උපාලි රණසිංහ සියතුමන්ට, ඒ වගේම ඔබේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට හිතවතුන්ට මේ වෙලාවේ අප සියලු දෙනාම ගාථා සජ්ජායනා කරලා අනුමෝදන් කරමු. ඒ වගේම අතීත සංසාරේ පටන් අද වෙනකම්ම ඔබේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදම් වේවා. සක්දෙව් රජතුමාට, සතරවරම් දේවරාජවරුතුරු සියලු දෙවියන්ට මේ මහා පින දැනේවා, පිනේවා, අනුමෝදම් වේවා කියලා මම ගාථා සජ්ජායනා කරනවා. ඔබත් ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරන්න. ඒ පින්වත් පියතුමා ඇතුළු සියලු දෙනාම සිහි කරගන්න. ඉදං ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්දිකා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. හොඳයි, සියලු දෙනාම වන්දනා කරගන්න. මම ආශිර්වාද කරනවා අද ඔබ ඇසූ බුදුබණ පදේ ඒකාන්තයෙන් සත්‍යයි. ඔබ පිරිසිදු සීලයක පිහිටලා මේ ධර්මය අසද්දී පාරිශුද්ධ චිත්ත පරම්පරාවක් පහළ වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණානුභාවයේ මේ මහපොළොව පවා පිළිගත් බව සත්‍යයි. මේ අනන්ත ප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ අනුහසින්, ධර්මයේ අනුහසින්, මහා සංඝරත්නයේ අනුභාව බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කායික මානසික සැනසීම ලැබේවා. ඔබ සියලු දෙනාට යන්නේන ගමනේ බිමනේ මගතොටේ සියලු පහසු විහරණ ආරක්ෂාව ලැබේවා. මේ ජීවිතයේ ඉතුරු වෙලා තියෙන කාලය පිනෙන් පුරවා ගන්න, වාසනාවන්ත කරගන්න, ඔබේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න මේ උතුම්
පින මේ උතුම් ආශිර්වාදේ ඔබට උපකාර වේවා. ඔබට මේ ජීවිතයේ ජයගන්න, පරලොව ජීවිතයේ ජයගන්න, මෙලොව සැනසෙන්න, පරලොව සුගතියට යන්න ඉතාමත් මික්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට බුදුරජාණන් වහන්සේ උදා කළ මේ පරම ගම්භීර ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ දුකක් කියලා අවබෝධ කරගන්න, මේ ජීවිතයේ ඇතුළු මේ සංස්කාර ධර්ම දුකක්මයි කියලා අවබෝධ කරගන්න, සංස්කාර ධර්ම උපදවාලන තණ්හාව ඇතුළු සියලු අකුසල ධර්ම තමයි දුක්ඛ සමුදය වන්නේ කියලා අවබෝධ කරගන්න, තණ්හාව දුරු කිරීමෙන් සියලු දුක් අවසන් වෙනවා කියලා දැනගන්න, අවබෝධ කරගන්න, ඒ සඳහා පිළිවෙත වන්නේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් මේ උතුම් බුදුමගයි කියලා දැනගන්න, මේ සියලු දෙනාටම මේ උතුම් මහා පින උපකාර වේවා වේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්බීතියෝ නිවර්ජන්තු සම්බරෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුභං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිධ්‍යතු ඉච්ඡිතං පත්ථිතං තුයිහං ඉප්පමේව සමිධ්‍යතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී අථාපි. සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.